අයිබන් ඔබ සියලුම දෙනාට අදත් කැළඹිලි දේශපාලනයේ කතාව සුලිය සමග ඔබ විශේෂයෙන්ම ඊයේ දවසේ සහ අද දවසේදී පාර්ලිමේන්තුව රැස් වුණා. අද දවසේදී විශේෂයෙන්ම ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණ තිබුණා. අතරතුරේ විපක්ෂයෙන් කිසියම් ආකාරයක විරුද්ධතාවයක් ජනාධිපතිවරයාට එල්ලවන බවකුත් දැක ගන්නට හැකියාව ලැබුණා. අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුව අමතමින් දැනට පවතින තත්ත්වය පිළිබඳව කිසියම් ආකාරයක විශේෂ ප්‍රකාශයකුත් කරනු ලැබුවා. එයතරතුරේ අද දවසේදී ගෝල්ෆේස් අරගල භූමියෙන් ජනාධිපතිවරයාට සහ ග්‍රාමාත්‍යවරයාට අවසන් නිවේදනයක් නිකුත් කරනු ලැබුවා. ඒ වගේම අද දවසේදී ඉන්ධන පෝලිමක වාර්තා වුණු තවත් මරණයක් කොළඹ බොරැල්ල ප්‍රදේශයේදී වාර්තා වුණා. ඒ අතරම විපක්ෂයේ පොදු කණ්ඩායම් සර්වපාක්ෂික ආණ්ඩුවක් පිළිබඳ කිසියම් ආකාරයක සාකච්ඡාවක් ගොඩනැගමින් තිබෙන බවද වාර්තා වනවා දේශපාලන ආරංචි මාර්ග වලින්. මේ සියල්ල අතර දේශපාලනය දිනින් දින උණුසුම් වෙමින් පවතිනවා. ඒ වගේම රට තුල ඉන්ධන ගෑස් අර්බුදය තවදුරටත් දිගැස්සෙමින් තිබෙනවා. මේ සියල්ල එක්ක අද දවසේ අප සූදානම්. මේ සියල්ල සමග රට ගමන් කරන ආ දිශානතියත් ඒ තුල නව ප්‍රවණතාවයකට තිබෙන ඉඩකඩ පිළිබඳවත් කතා බහ කරන්නට මේ කැළඹිලි දේශපාලනයේ කතාව සුලිය. අද දවසේ විශේෂයෙන්ම අපේ සාම්ප්‍රදායික දේශපාලන රාමුවෙන් එහාට ගිය කතිකාවතක් ගොඩනැගීම සඳහායි අරමුණු කරගන්නේ. ඒ සඳහා අද දවසේදී අප ආරාධනා කළේ විශේෂිත පුද්ගලයෙකුට. ඒ තමයි දෙවන පරපුරේ නායක, ඒ වගේම ඔබ වඩාත් හොඳින් දන්නා පරිදි ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ පුත් උවිඳු විජේවීරටයි අපි අද දවසේදී ආරාධනා කළේ. ආයුබෝවන් උවිඳු. ආයුබෝවන්. ඔබේ දේශපාලනය සහ ආයේ දේශපාලන ගමන් මඟ පිළිබඳ අපිට බොහෝ දේ අද දවසේදී කතා කරන්නට තිබෙනවා. නමුත් උවිඳු විජේවීර නමත් සමගම අපේ මතකයට අපෝ නරඹන සියලුම දෙනාගේ මතකයට එන්නේ ඔබේ පියා. ඔබේ පියා පිළිබඳ ඔබේ මතකය? ඇත්තටම තාත්තා සම්බන්ධයෙන් මතකය මං හිතන්නේ කුඩා කාලෙම ගොඩක් වියකී ගියපු මතකයක් තමයි තියෙන්නේ. විශේෂයෙන්ම තාත්තා වත්තරංගුට අරගෙන තාත්තා නැති වෙනකොට මට වයස අවුරුදු 2 මාරක් වගේ. ඊට පස්සේ තාත්තව ආශ්‍රය කරපු පරිසරය, තාත්තා ආශ්‍රය කරපු සමාජයෙන් හුඟක් දුරස්ව තමයි අපිට ජීවත් වෙන්න සිද්ධ වුණේ. එතකොට තාත්තා ගැන මගේ මූලික මතකයේම ගොඩනැගෙන්නේ කඳුරු ඇතුලේ අක්කලත් එක්ක, ඒ අක්කලාගේ මතකයෙන් තමයි, මගේ සහෝදරියන්ගේ මතකයෙන් තමයි තාත්තගේ මතකය මගේ මනසේ ගොඩනැගෙන්නේ. ඊට පස්සේ සමාජගත වීමත් එක්ක සමාජයේ තියෙන පොත්පත් තාත්තා ආශ්‍රය කරපු සමාජය, විශේෂයෙන්ම මේ පහුගිය කාලය තුළ මට හැකි වෙනවා යම් නිදහසක් එක්ක තාත්තා ජීවත් වෙත ගම්බිම් වලට ගිහිල්ලා ඒ පිරිස එක්ක මුණ ගැහිලා තාත්තා ළඟින් ආශ්‍රය කරපු, දේශපාලනය කරපු පිරිස හමු වෙන්න. එතකොට එහෙම තාත්තගේ මතකය එක්ක ගැට ගැහුණු ගමනක් තමයි තියෙන්නේ. 1989 නොවැම්බර් මාසේ 12-13 දෙදින ඒ කාලේ වෙනකොට ඔබ මතක් කළා වගේම අවුරුදු 1 මාරක දරුවෙක්. ඒ සිදුවීම් මාලාව පිළිබඳ කිසියම් ආකාරයක ඡායා මාත්‍රයක් ඔබේ මතකේ නැහැ? නැහැ, ඇත්තටම නැහැ. මගේ ඡායා මතකය පටන් ගන්නෙම කඳුරු ජීවිතය ඇතුලේ පළවෙනි කමාන්ඩෝ කඳුරු ගණේ මුල්ලේ. ඒකත් ඊට පස්සේ ත්‍රිකුණාමල නාවික කඳුර, ඒ කාලවකවානු වෙනකොට තමයි මගේ මතකය කුඩා කල පටන් ගන්නෙ. ඒ කඳවුරු ඇතුලේ ගෙවුණු ජීවිතයත් සාමාන්‍යයෙන් කඳවුරක් ඇතුලේ ජීවත් වෙන දරුවෙකුගේ ජීවිතයක් නෙමෙයි. ඊට එහා ගිය වෙනස් රාමුවක ඔබට ජීවත් වෙන්න සිද්ධ වෙන. අපි ඒ පිළිබඳවත් මතකයේ ටිකක් අවදි කරමු. ඔව්, මං හිතන්නේ කඳුරු ජීවිතය කියන්නේ සුව පහසු දෙයක් නෙවෙයි. සහ දැන් අපි එළියට ඇවිල්ලා ලෝකෙ දකිද්දි, මේ ලෝකෙත් එක්ක ගැට ගැහිලා මේ නිදහස භුක්ති විඳිද්දි ආපහු හැරිලා බලනකොට දකින්න පුළුවන් මොනවද අහිමුණේ කියන එක. හැබැයි හැමතැනකම අපි හිතනවා මේ ජීවිතේ හැමදේම අපිට ලැබෙන අත්දැකීම්. එතකොට මේ හැමතැනකම අපි හිතනවා මේ අත්දැකීම් එක පන්නරයක් කරගෙන අපි අනාගතයට මුහුණ දෙන්න ඕනේ. අඳුරු කාලය එනවා ජීවිතේ, අපහසු කාලය එනවා. ඉතින් අපි හිතනවා හැම අඳුරු තැනකම අපි අඳුරට සාප කරනවට වැඩිය එක පහනක් හෝ දැල්වලා ඒක ආලෝකයක් කරගන්න පුළුවන් නම් තව අනාගතයේ මේ වගේ සමාජයක මේ වගේ ගොදුරු වෙන්න, එහෙම සමාජයකට ඉඩ නොතැබෙන තැනට මේ සමාජය අපිට ගෙනියන්න පුළුවන් නම් ඒක වටිනවා කියලා. ඉතින් ඉතාමත් අපහසු අඳුරු කාල ගත කරා. හොඳ මතක සටහන් තියෙනවා ජීවිතේ සම්බන්ධයෙන්. අද වුණත් නිදහසේ මතක් කරන්න පුළුවන් කාරණා. ඉතින් ඒ කාරණාත් එක්ක ජීවිතේ ගොඩනගා ගත්ත කොහොම හරි. දැන් විශේෂයෙන්
ගනේමුල කමාන්ඩෝ කඳවුරේ ඉඳලා ත්‍රිකුණාමල නාවික හමුදා කඳවුරට මාරු වෙන කාලෙනකොට කිසියම් ආකාරයක දෙයක් දැනෙන දරුවෙක් ඔබ. ඒ වෙලාවේ පෞද්ගලික ඔබට මතකයක් තියෙනවද? ඒ ගෙවුණු වටපිටාව පිළිබඳ ඔබ ඔබතුලින් ප්‍රශ්න කරපු, ඔබ අම්මගෙන් ප්‍රශ්න කරපු, ඔබ සහෝදරයගෙන් ප්‍රශ්න කරපු. පැහැදිලියම මං හිතන්නේ විශේෂයෙන්ම ගනේමුල කඳවුරේ ඉන්නකොට අපිව ටිකක් ඉතාම දැඩි රැකවරණ මැද්දේ තමයි තිබුණේ. නිදහස කියන එක දැඩිව සීමා වෙලා තිබ්බේ. එතකොට අපි හිතුවේ ඒක තමයි ජීවිතය කියලා. එතනින් ත්‍රිකුණාමල කඳුරට යද්දී අපිට පාසල් යන්න අවස්ථාවක් හම්බ වෙනවා. ඒතකොට පාසල් වලට යද්දී ඒ යාළු මිත්‍රයෝ ඇති වෙනවා. එතකොට ඒගොල්ලෝ ගත කරන ජීවිතය ගැන ඒගොල්ලෝ අපිට කියනවා. එතකොට ඇත්තටම තිබුණා ප්‍රශ්න ගන්නාවක් ඇයි අපිට එහෙම නැත්තේ කියන එක. එතකොට ගොඩක් වෙලාවට සමහරවිට අම්මගෙන් තමයි හැමදේටම ඉන්නේ අම්මා විතරනේ. ඉතින් අම්මගෙන් තමයි හැමතිස්සෙම ප්‍රශ්න කරන්නේ ඇයි නැත්තේ, ඇයි මෙහෙම නැත්තේ, ඇයි තාත්තා කෙනෙක් නැත්තේ, ඇයි අපිට එළියට යන්න බැරි, ඇයි යාළුවොත් එක්ක සෙල්ලම් කරන්න බැරි, ඇයි අපිට ආච්චිගේ ගෙදර යන්න බැරි, නැන්දක් ගෙදර යන්න බැරි, බස් එක යන්න බැරි, අපිට ට්‍රේන් වල යාළුවෝ ට්‍රිප් යනවා, ඇයි අපිට එහෙම ජීවිතයක් නැත්තේ කියන එක ප්‍රශ්න කරනවා. නමුත් කාලයක් ඇද්දිත් අපි තේරුම් ගන්නවා සමහරු ප්‍රශ්න වලට අම්මට උනත් උත්තර නැති වෙන අවස්ථා එනවා. ඉතින් ඒ ජීවිතය ඇතුලේ මේක තේරුම් ගනිමින් ඉස්සරහට ආවා. ඔබ ඒ කාලේ තේරුම් ගත්ත විදිහට ඇයි එහෙම උන්නේ, ඇයි එහෙම කොටු වෙලා ඉන්නුනේ කියලා කිසියම් ආකාරයක අවබෝධයක් ඔබතුට තිබුණාද? අද තියෙන විග්‍රහය එදා තිබ්බ විග්‍රහය දෙකක්. ඒතොර එදා මනසේ තිබුණ ප්‍රධානම දේ තමයි මේ තාත්තාගේ වැඩ කටයුතු නිසා මෙහෙම ජීවිතයක් උරුම වුණා කියන එක. මොකද අපි කඳවුර සහ ආශ්‍රය කරන ගුරුවරු, ඒ ශිෂ්‍යෝ, ඒ හැමෝම දැනන් හිටියා මේ විජේවීර කියන චරිතයක්, මේක දේශපාලන චරිතයක්. ඒ තිබ්බ අරගල සටන් තුල තමයි අපිට මෙහෙම වුණේ කියන ප්‍රශ්නේ. එතකොට ඒ කාලෙත් යම් ප්‍රශ්න තිබයි තාත්තා මෙහෙම දෙයක් කරේ කියන එක. එතකොට ඒ වෙනකොට අපිට දේශපාලන ගැන ලොකු දැනුමක් නැහැනේ. එතකොට සමහරවිට අපි අම්මා අපවා විශේෂයෙන්ම මට වැඩි අක්කලා ගොඩක් වෙලාවට ප්‍රශ්න කරා, ඇයි තාත්තා මෙහෙම දේවල් කරේ, ඇයි මෙහෙම දෙයක් වුණේ කියන එක. එතකොට එදා තිබ්බ කීමයි අද කීමයි හත්පසින්ම වෙනස්. නමුත් අද සාමාන්‍ය කුඩා දරුවෙක් වශයෙන් ඒක සාමාන්‍යයෙන් මනසේ ගොඩනැගෙන දෙයක්, ඇයි මෙහෙම දෙයක් වුණේ කියන එක. එතකොට ඒ ගොඩක් ප්‍රශ්නවලට උත්තර නැති ප්‍රශ්න ඒ ළමා කාලය තුළ. අපි විශේෂයෙන්ම අද තියෙන විග්‍රහය පිළිබඳ ඉදිරියේදී කතා කරමු. නූතන දේශපාලන මේ වාතාවරණය සහ විශේෂයෙන් පියාගේ දේශපාලන ක්‍රියාවන් පිළිබඳ අපි කතා කරන වෙලාවේදී. දැන් ඊට පස්සේ ත්‍රිකුණාමලෙන් කොළඹට එන්න අවස්ථාව ලැබුණා. කොළඹට ආවට පස්සේ ජීවිතේ මොනවා වගේ? කොළඹට ආවට පස්සේ අපිට යම් නිදහසක් හම්බෙනවා. සීමා සහිත අධ්‍යාපන කටයුතු වලට ඊට පස්සේ නිදහසේ යම් ප්‍රමාණයකට නිදහසේ ඇවිදින්න යම් නිදහසක් හම්බෙනවා. ඊට පස්සේ තාත්තගේ දේශපාලන ධාරායේ තිබ්බ අරගල යම් ප්‍රමාණයකට ටිකක් යට ගිහිල්ලා, එතකොට ඊට පස්සේ ඒ දේශපාලන ප්‍රවාහයන් නිල වශයෙන් දේශපාලනයට මැදිහත් වෙනවා. ඒ පක්ෂ නැවත පිළිගන්නවා. එතකොට මේ තත්ත්වය වෙනස් වෙනවා, ආණ්ඩු වෙනස් වෙනවා. එතකොට මැතිනියගේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියගේ අලුත් ආණ්ඩුවක් බිහි වෙනවා. එතකොට ඒත් එක්ක යම් නිදහසක් අපිට ලැබෙනවා. එතකොට ඒ නිදහස නමුත් සීමා සහිතයි, සාමාන්‍ය ජීවිතයක් නෙවෙයි. එහෙම හිමින් හිමින් ආපු ගමනක් තමයි තියෙන්නේ. කොළඹ DSN නායක විද්‍යාලයට ආවට පස්සේ ඒ තුල විශේෂයෙන්ම ඔබ රෝහණ විජේවීරගේ පුත්‍රයා කියන එක ඔබේ සමීප මිත්‍රයින්, පාසලේ ගුරුවරුන් ඒ අය දැනගෙන හිටියද? නෑ, ගොඩක් අය දැනන් හිටියේ නැහැ. ගොඩක් වෙලාවට අපි පාසල් ගියේ හමුදා පවුලක දරුව හැටියට. එතකොට අපේ අම්මා තාත්තා හැටියට ගොඩක් වෙලාවට කාන්තා නිලධාරිනියක්, හමුදා නිලධාරියෙක් තමයි බොහෝ වෙලාවට පෙනී හිටියේ. ත්‍රිකුණාමලින් ඉන්නකොටත් ගොඩක් ඒ වගේ. නමුත් අර හැමදේම හම් කරන්නත් බෑනේ. එතකොට අපි පාසලේ රෙජිස්ටර් වෙනකොට එතකොට ඒ නම් කියන ඒවා එළියට එනවා. නමුත් ඉතාම සීමිත පිරිසක් තමයි දැනන් හිටියේ. කොළඹ DSN එක විද්‍යාලෙත් මං හිතන්නේ මගේ සමීපතම යාළුව උනත් පසු කාලෙක තමයි දැනගන්නේ මම කවුද කියන එක. විශේෂයෙන්ම මං හිතන්නේ තාත්තගේ චිත්‍රපටියක් ආවා ගින්නෙන් උපන් සීතල. එතකොට ඒ වෙනකොට තමයි මං හිතන්නේ මගේ ළඟම හිටපු සමහර යාළුවෝ උනත් දැනගත්තේ මම කවුද කියන එක. විශේෂයෙන්ම දැන් ඔය ඒ කාලවකවානුව තුර රෝහණ විජේවීරගේ පුත්‍රයා වීම නිසා ඔබට විඳින්නට සිදු වුණේ කිසියම් ආකාරයක ගැහැටක්ද, නැත්නම් එතනින් එහා විශේෂ වරප්‍රසාදයක් ලැබුණද? මං හිතන්නේ වරප්‍රසාද වලට වැඩිය කටුකම් කටලු තමයි තිබුණේ. මොකද ඒ වෙනකොට යම් තාක් දුරකට විජේවීර කියන චරිතය මේ සමාජයේ තුල තිබුණේ, දේශපාලනයේ තුල
වෙනත් ආකාරයකට නිර්මාණය කරලා තිබුණේ. එතකොට ඒත් එක්ක විජේවිර කියන වාසගම්බව පාවිච්චි කරන්න බැරි වෙන තැනකට. එතකොට දැන් ගොඩක්ම අපි අර ඉස්කෝලේ වුණත් වාසගම් වුණත් පාවිච්චි කරේ නැත්තේ යම් යම් ප්‍රශ්න දැනගන්න සමහර ආදරය කරන අයත් ඉන්නවා, ආදරය කරන්නේ නැති අයත් ඉන්නවා. එතකොට ඒක ඇතුලේ අපි දන්නවා 88 වෙනකොට සන්නද්ධ අරගලයක් ක්‍රියාත්මක වෙලා රට තුල ඉතාමත්ම අපි නරක කාලයක් තමයි තිබුණේ. ඒතරේ තුල ජීවිත හානි වෙච්ච, ගැටුම් වලට මුහුණ දීපු, පීඩාවටපත් වෙච්ච මිනිසුන් ගණනාවක් ඉන්නවා. ඒතරේ ඇයට නිතティම්ම මං හිතන්නේ මේ කාරණා වේදනාත්මක වෙන්න පුළුවන්. ඒතරේ ප්‍රතිචාර දක්වන්නෙත් ජනතාව ඒ ආකාරයට හැමෝම නෙවෙයි. ඉතින් ඒ වගේ ප්‍රශ්න ඇති වෙච්ච අවස්ථා ගණනාවක් තිබ්බා. ප්‍රතික්ෂේප වීම, සමාජයෙන් ප්‍රතික්ෂේප කිරීම, ගුරුවරු ප්‍රතික්ෂේප කිරීම, වෛද්‍යවරු ප්‍රතික්ෂේප කිරීම, ඒ වගේ කාරණා ගණනාවක් තිබ්බා. නමුත් අපි හැමතිස්සෙම අපි දැනන් හිටියා මේ ඇයි මේක වෙන්නේ කියන කාරණාව. ඉතින් ඒකත් එක්ක මුහුණ දුන්න ජීවිතේට උවිදු විජේවීරට දැන් සාමාන්‍ය තේරෙන දරුවෙක් වෙද්දී තමන්ගේ තාත්තා පිළිබඳ හැඟීමක් අනිවාර්යෙන් එනවා. උවිදු විජේවීරට රෝහණ විජේවීරව එහෙම දැනෙච්ච පළවෙනි දවස මෙදා කියලා මතකයක් තියෙන දවසක් තියෙනවා. එහෙම ලොකුවටම කියන්න අමාරු. කියන්නේ පොඩි කාලේ ඉඳන්ම තාත්තා ගැන පත්තරවල තිබුණා. එතකොට නොවැම්බර් මාසේ තාත්තා නැති වෙච්ච දවස ආවම අපි අම්මා පොඩියට ගෙදර කඳුරේ අපි අර ඉටිපන්දන් ටිකක් ගෙනලා තාත්තගේ ෆොටෝ එකක් තිබ්බ පත්තරෙන් කපාගත්ත. එතකොට ඒක පත්තු කරනවා. එතකොට අපි දැන් කඳුරේ ඉන්නකොටත් සමහරවිට අපිට පත්තර එහෙම මුල් කාලේ එහෙම පත්තර රූපවාහිනී බලන්න අවස්ථාවක් තිබුණේ නැහැ. නමුත් කඳුරේම ඉන්න තාත්තා ආදරය කරන පිරිස සමහරවිට අපි අපිට කෑම හම්බෙන්නේ කඳුරේ. කඳුරෙන් වෙලා ඒ නිලධාරිය අනදෙන් නිලධාරිතුමා හරිය ඉන්න කෙනෙක් මේක බලලා තමයි අපිට කන්න දෙන්නේ ආරක්ෂක වැඩ පිළිවෙල ඇතුළේ වෙච්ච දේවල්. එතකොට සමහරවිට ඒ කෑම එවනකොට වහන පත්‍රේ වහන්නේ අර තාත්තගෙන යන විස්තරයක්. එහෙම නැත්නම් පපඩම් ටික ඔතල එවන්නේ තාත්තගෙන තියෙන මොන හරි ආටිකල් එකක තමයි ඔතල එවන්නේ. ඉතින් එහෙම ඒ අපි ඒ පුද්ගලයා දන්නෙත් නැහැ. ඒ කවුද කියලා දන්නෙත් නැහැ. නමුත් කවුරු හරි ඒ ආදරය කරන පිරිසට ඒ හරහා තමයි ගොඩක්ම කියවීම ඇති වෙන්නේ මුල් කාලේ. ඉතින් එහෙම ආරම්භ වෙච්ච මතකයක් තමයි තියෙන්නේ. ඒක මේ නිශ්චිත මොහොත කියලා කියන්න අපහසුයි. නමුත් එහෙම ගැට ගැහිච්ච මතකයක් එක්ක තමයි ආරම්භ වෙන්නේ. ඒ වගේ තැන්වලින් තාත්තා ගැන කියවනකොට තාත්තගේ දේශපාලන දර්ශනය ගැන කිසියම් ආකාරයක හැඟීමක් ඔබට දැනුණාද? තාත්තා ගැන ඒ වෙලාවේ මොනවද හිතුණේ? ඒ කාලේ ගොඩක්ම තිබුණේ මං හිතන්නේ පොසිටිව් පැත්තට වැඩිය නෙගටිව් පැත්තට ගොඩක් අදහස් තිබුණේ. මොකද මං හිතන්නේ දැන් මේ මොහොත වන විටත් අද මේ වර්තමාන සමාජ දේශපාලන අර්බුදය ඇතුළේ තමයි මිනිස්සු කියවගන්නේ විජේවිර කියන්නේ කවුද කියලා. මං හිතන්නේ අද වඩා හෙට තමයි විජේවිර මිනිස්සු කියව ගන්න. මොකද ඔහු කතා කරපු දර්ශනය, ඔහු කියපු කාරණා අද තමයි මිනිස්සුන්ට තේරෙන්නේ. විශේෂයෙන්ම කඳුකරය සම්බන්ධයෙන් ඔහු කියපු දේවල්, එතකොට මේ පාලකයන් ගැන ඔහු කියපු දේවල්, මෙතන විවසනයන් ගැන ඔහු කියපු දේවල් එදා ඔහු කියනකොට ගොඩක් අය තේරුම් ගත්තේ නැහැ. ඒතර අද තමයි ඔවුන් කියව ගන්න. ඒතර ඒ හරහා තමයි මාධ්‍ය තුල හෝ මේ ගැන කතාබහක් ඇති වෙන්නේ. එතකොට ඒ මොහොත වන විටත් මගේ කුඩා කාලේ කියන්නේ ඒක ඔහු ගැන වඩාත් යහපත් දෙයට වැඩිය අයහපත් දෙය සමාජගත වෙච්ච කාලයක්, සාමය අරගලයක් අවසන් වීම නිසා. ඉතින් එතකොට ඒ කියවා ගැනීම තුළ අපිටත් ප්‍රශ්නයක් මතුවෙනවා. මේ පුද්ගලයා මෙහෙම නරක කෙනෙක්ද කියලා මොකද්ද මේ ඇත්ත කියන එකත් අපිත් හොයන්න පෙළඹෙනවා. එතකොට සහ තාත්තට ආදරය කරපු තාත්තා ළඟින් ආශ්‍රය කරපු පිරිස් අපෙන් ගොඩක් දුරස් වෙ ඉන්නේ. එතකොට මට පසුගාලි තමයි ඒව ආශ්‍රය කළා මේ කියවා ගැනීම කරන්න හම්බෙන්නේ. නමුත් ඒ කාරණා සියල්ල ඇතුලේ මක්කලකින් දැක්ක දෙයක් තමයි තාත්තා කියන චරිතය දරුවන්ට ගොඩක් ආදරය කරපු චරිතයක්. අක්කලා වේවා අනිත් සමාජයේ හිටපු හැම කෙනෙක්ටම ගොඩක් ආදරය කරපු චරිතයක්. නමුත් ඔහු දේශපාලනය තුළ දැක්ක මේ වැරදි දේශපාලනයට ඔහු ඍජුව පහර දුන්නා. ඒක ඒ ඔවුන් දකින දේශපාලන දර්ශනය ඇතුලේ යම් වරදක් දකින්නවද, යම් සමාජ අසාධාරණයක් දකින්නවද, ඒ හැමෝම ඔවුන් කොන්ද නමන්න ලෑස්ති වෙච්ච පිරිසක් නෙවෙයි. ඔවුන් දරුණු ලෙස ඒක විවේචනය කරා, ඒකට පහර දුන්නා. වර්තමානයේ දේශපාලන දර්ශනයක් ඉදිරියට අරන් යන කෙනෙක් හැටියට නෙමෙයි මම මේ අහන්නේ, පුතෙක් හැටියට. අද ඔබ ආයේ හැරිලා බලද්දී තාත්තගේ දේශපාලන දර්ශනය ගැන මොන වගේ ඇගීමක්ද ඔබට? පැහැදිලිව මම හිතන ඔහුගේ දර්ශනය දැක්ම ඔහු විශ්වාස කරපු කාරණා ගත්තම ඒක එදාට වඩා අද සනාථ වෙලා තියෙනවා. මම පුංචි උදාහරණයක් ඔබතුමාට කියන්නම්. තාත්තා වේදිකාවක කියනවා 80 ගණන් වල වගේ මේ රටේ පාලකයෝ, මේ ජනතාව ආමන්ත්‍රණය කරන කියන්නේ මේ රටේ පාලකයෝ නුඹලාට පාන් ගෙඩියක් පාරේ ගෙනියන්න බැරි තැනකට මේ රටපත් කරනවා. හැබැයි ඊට පස්සේ මම ජීවත් වෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්.
මේ පාලකයෝ මේ රට ගෙනියන්නේ මේ තැනට කියලා. අද බලන්න මේ තෙල් පෝලිම් වල අද ඔබතුමා කිව්වා වගේම අදත් පෝලිමක තාත්තා කෙනෙක් නැති වෙනවා. එතකොට තාත්තට ඒ දැක්ම තිබුණා. ඒ කාරණාව විශේෂයෙන්ම අද අපි මේ දන්නවා මේ පහුගිය අවුරුදු කීපය ගත්තම කඳුකරය ඉතත් දෙඩිව නාය ගියා. ගම්මාන පිටින් වැල්ලුණා. 60 දශකයේ 70 දශකයේ මුල් භාගයේ 70 කේ අරගලය වෙනකොටත් රෝහණ විජේවීර කියනවා අඩි 5000ට උඩ කඳුකරය ලංකාවේ හදවත මේක වනගත කරන්න නැත්තම් මේ රට මහා විනාශයක් වෙනවා කියලා. අද වුණා ඒක යථාර්ථයක් කියලා. ඉතින් ඒ දැක්ම ගැන මං හිතනවා එදාට වඩා අද මේක යථාර්ථයක් බවට පත් වෙනවා. ඉතින් මං හිතනවා මට වුණත් රෝහණ විජේවීර කියන තාත්තා කියන තැනින් මිදිලා සාමාන්‍ය තරුණයෙක් හැටියට දේශපාලනට උනන්දු වෙන කෙනෙක් හැටියට ලංකාවේ දේශපාලන සමාජ ව්‍යාපාරයක් නිර්මාණය කළා මේ රට හරිමග්ගට ගෙනියන්න ඉන්න සාමාන්‍ය තරුණයෙක් හැටියට මේ විජේවීරගේ පුතා හැටියට නෙවෙයි සාමාන්‍ය තරුණයෙක් හැටියට අපි ඉතිහාසය දිහා නැවත බලද්දි මේ දේශපාලන දර්ශනයන් දිහා දේශපාලන නායකයෝ මේ රට කරපු අදහා බලද්දි මම හිතන අපිට කියව ගන්න තියෙන හොඳම චරිතයක් තමයි රෝහණ විජේවීර කියන චරිතය. මම හිතන්නේ මේ මෑතකදී කවුරු හරි පුංචි කවියක් ලියලා තිබ්බා මේ මහ පොළොව උඩ හුස්ම ගත්තා නම් නුඹ තමයි හොඳම විකල්පය කියලා මේ රට. ඒතර ඒක ජනතාවගෙන් ඉන්නේ. ඒතර ජනතාව ඔහුව කියවා ගනිමින් ඉන්නවා. ඒ කියවා ගන්න මිනිසුන් අතර මමත් එක පුද්ගලයෙක්. ඒ මතකයත් එක්ක ඊට පස්සේ ඔබට විදේශගත වෙන්නට අවස්ථාව ලැබෙනවා අධ්‍යාපනය සඳහා. ඒ අවස්ථාව කොහොමද ලැබෙන්නේ? ඔව් මුලින්ම මං හිතන්නේ කඳුරු ජීවිතයේ අධ්‍යාපන කටයුතු අතහැරලා ඕල් ලෙවල් කරන එකත් අතහැරලා හිටපු කාලෙකුත් තිබුණා මගේ. අපි වෙනම දවසක ඒක කතා කරන්න පුළුවන් වේවි. ඉතින් එහෙම ඉන්න අතරතුර ජීවිතය කඳුර ඇතුළටම ගාලිනකොට සමහර අවස්ථාවල හිතුණා අය මේ කඳුරින් අපිට එළියට යෑමක් නැහැ. මේක ඇතුළෙන් තමයි අපිට ජීවත් වෙන්න වෙන්නේ කියලා. ඉතින් එහෙම විද වැටීම් මිනිසුන්ට ඇති වෙනවා. හැබැයි යම් තැන්වලදී අපිට මිනිසු මුණ ගැහෙනවා අපි ජීවිතේ ගොන්න ගන්න පුළුවන්. ඉතින් එහෙම වැටිලා නැවත නැගිටපු ජීවිතයක් තමයි මට තියෙන්නේ. ඉතින් ඒ අතරතුර මට මුලින්ම අධ්‍යාපනයට ඉන්දියාවේ යන්න අවස්ථාවක් ලැබෙනවා. ඊට පස්සේ මට රුසියාවේ යන්න අවස්ථාවක් ලැබෙනවා. මම රුසියානු මධ්‍යස්ථානයේ තියෙනවා තානාධිපති කාර්යාලේ. එහෙ රුසියානු භාෂාව ඉගෙන ගන්න ගියා. ඒ අතරතුර මට මුණ ගැහෙනවා රුසියාවේ ඉන්න ගුරුවරියක් අපිට රුසියන් භාෂාව උගන්වපු. එතකොට ඇය හරහා තමයි මූලිකවම මට රුසියාවට යන්න මාර්ගය හැදෙන්නේ. ඊට පස්සේ මට රුසියාවේදී ශිෂ්‍යත්වයක් ලැබෙන්නේ. එතකොට මගේ ශාස්ත්‍රපති උපාධියත් මේ ආචාර්ය උපාධියත් මේ සියල්ලම රුසියාවේ ශිෂ්‍යත්ව නොමිලේ ඉගෙන ගන්න. එතකොට රුසියානු ආණ්ඩුවෙන් ලැබිච්ච අවස්ථාවක් හැටියට තමයි මේ අධ්‍යාපන කටයුතු කරගන්න අවස්ථාව ලැබෙන්නේ. දැන් ආචාර්ය උපාධිය ඔබ නිමා කරලා දෙන්නේ? ඔව් අවසාන අධීරේ කටයුතු සියල්ල නිමා කරලා තියෙන්නේ. තවත් පොඩි වැඩ කටයුතු කීපයක් තියෙනවා. මං හිතනවා මේ වසර අවසන් වෙද්දී ඒ සහතිකය අතර ගන්න පුළුවන් වේවි කියලා. ඒ සහතිකය අතර ගත්තට පස්සේ ශ්‍රී ලංකාවේ දේශපාලනයේ නියැලෙන දේශපාලන විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් තියෙන එකම පුද්ගලයා බවට ඔබපත් වෙනවා. මේත් ක්‍රියාකාරී දේශපාලනයේ යෙදෙන මම හිතනවා උපාධිය ලබපු තව බොහෝ දෙනෙක් ඉන්නවා. ඔබ විශේෂයෙන්ම රුසියාවට ගියාට පස්සේ එහිදී ඔබට අවස්ථාව ලැබෙනවා රුසියාවේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ශිෂ්‍ය ව්‍යාපාරයට සම්බන්ධ වෙන්න. ඒ අත්දැකීමත් එක්ක මම හිතනවා මගේ ජීවිතේ හම්බෙච්ච ලොකුම අත්දැකීමක් ඒක. මම DSNAK විද්‍යාලයේ ඉන්නකොට ශිෂ්‍ය නායකෙක් වශයෙන් කටයුතු කරනවා. ඒතර DSNAK විද්‍යාලයේ නියෝජ්‍ය ප්‍රධාන ශිෂ්‍ය නායකෙක් දක්වා මම ගමන් කරනවා. ඒකදී මට ලොකු පන්නරයක් හම්බෙනවා ඉස්කෝලෙන් සහ මේ සමාජයෙන් ලොකු පන්නරයක් හම්බෙනවා. ඊට පස්සේ මම රුසියාවේ ගිහිල්ලා මම හිතන්නේ අර නායකත්වයේ වැඩ කිරීම කියන කාරණා සමහර ඩැංගේම තිබිලා මතුවෙන කාරණා වෙන්නේ නැති. ඉතින් අධ්‍යාපනයට අමතරව විවිධ අය ක්‍රීඩා තෝරගන්නවා, සංචාරය කරන්න තෝරගන්නවා, විවිධ ජීවන රටාවන් තෝරගන්නවා ශිෂ්‍යෝ. මම තෝරගන්නේ ශිෂ්‍යයන් එක්කම ගැට ගැහිලා මේ ශිෂ්‍යයන්ගේ ශිෂ්‍ය ව්‍යාපාරය ඇතුලේ ගොඩනැගෙන්න ඕන කියලා මගේ ජීවිත ගමන. ඉතින් එහෙම ගොඩනැගිලා මට පුළුවන් වෙනවා මුලින්ම පළවෙනි වසරේ අපි රුසියානු භාෂාව ඉගෙන ගන්න. මොකද අපි ගොඩක් රුසියාවට යන ළමයි රුසියානු භාෂාව දැනගෙන නෙවෙයි යන්නේ. සහ රුසියාව ඉගෙන ගන්නවා නම් ශිෂ්‍යත්වයක් අරගෙන රුසියන් භාෂාවෙන් තමයි කරන්නේ ඉගෙන ගන්න ඕනේ. එතකොට මම පළවෙනි අවුරුදු රුසියන් භාෂාව ඉගෙන ගනිද්දි ශිෂ්‍ය ව්‍යාපාරයට මම සම්බන්ධ වෙනවා. එතකොට ඒක ඇතුලේදී මට අවස්ථාවක් ලැබෙනවා මුලින්ම ලංකා විසිසුන් වෙනුවෙන් නියෝජිතය බවට පත් වෙන්න. එතකොට ලංකාවේ පොඩි ප්‍රමාණයක් තමයි හිටියේ මම ඉන්න විශ්වවිද්‍යාලයේ. මොකද මම මොස්කව් නෙවෙයි, මොස්කව් වලින් ටිකක් දුර ප්‍රාන්තික විශ්වවිද්‍යාලයක තමයි ඉගෙන ගන්නේ. යුරල් කියන කඳු වැටියත් එක්ක තියෙන ප්‍රාන්තික. එතකොට මට මුලින්ම ලංකාවේ නියෝජිතය බවට පත් වෙන්න හම්බ වෙනවා. ඊට පස්සේ කෙටි කාලෙකින් මම දකුණු ආසියාවේ නියෝජිතය බවට පත් වෙනවා. ඊට පස්සේ ආසියානු ශිෂ්‍යයන් වෙනුවෙන් තියෙන ශිෂ්‍ය සංගමය තුළ මම ඔවුන්ගේ නායකයා බවට පත් වෙනවා. ඊට පස්සේ ශිෂ්‍ය සමස්ත ශිෂ්‍ය ව්‍යාපාරයේම යුරල් වල තියෙන
සමස්ත ශිෂ්‍ය ව්‍යාපාරයේම රටවල් අපේ විශ්වවිද්‍යාල විතරක් 64ක් තිබුණා. ඒතර රටවල් 100 ගණනක් විතර රුසියාවේ ළමයි රටවල් 100 ගණනක් විතර අධ්‍යාපනය හදාරනවා. ඒතර මේ යුරල් වල තියෙන දකුණු යුරල් කියන මේ ප්‍රදේශයේ තියෙන සමස්ත ශිෂ්‍ය ව්‍යාපාරයේම නායකය බවට පත් වෙන්න අවස්ථාව ලැබෙනවා. දැන් මම හිතන්නේ අවුරුදු 5ක් මම සභාපතිවරයා වශයෙන් කටයුතු කරලා මේ වසරේ මම කැමැත්තෙන් ඉල්ලා සුණා. ඒතර ඡන්දකින් එකපත් කරන්නේ. ඒ ඡන්දය ඇතුලේ මට අවස්ථාව ලැබෙනවා. වැඩිම ඡන්ද ප්‍රමාණයක් අරගෙන ශිෂ්‍ය නායකය බවට පත් වෙන්න. එතනින් එහාට ගිහිල්ලා රුසියානු විශ්වවිද්‍යාල පද්ධතිය තුළ විශේෂයෙන්ම ශිෂ්‍ය නායකයෙකුට නැත්නම් ශිෂ්‍ය ව්‍යාපාරය තුළ ඉන්න නායකයෙකුට ලැබෙන විරල අවස්ථාවකුත් ඔබට ලැබෙනවා. අහි අර අවසන් 10 දිනුගේ විධායක සභාවට තේරෙන්නේ. ඔව් මම 4 වෙනි අවුරුද්ද ශිෂ්‍ය සංගමේ සභාපතිවරයා වශයෙන් වැඩ කරද්දී රුසියාවේ සමස්ත ශිෂ්‍ය ව්‍යාපාර සියල්ලම එකතු කළා. නිර්මාණය කරනවා සමස්ත ශිෂ්‍යයන් සියලු දෙනාම වෙනුවෙන් අපි එකට කියනවා නායකත්ව කමිටුවක්. ඒතර ඒ කමිටුව මෙහෙවන්නේ රුසියාවේ හිටපු අධ්‍යාපන ඇමති වර්තමානයේ පුටින් ජනාධිපතිවරයාගේ අධ්‍යාපන සම්බන්ධ ප්‍රධාන උපදේශක ලුමුම්බා විශ්වවිද්‍යාලයේ හිටපු කුලපතිවරයා තමයි ඒකේ ප්‍රධානිය වෙන්නේ. ඒතකොට ඒ ප්‍රධාන විධායක කමිටුවේ දූරයක් මට ලැබෙනවා. මං හිතන්නේ පළවෙනි වතාවට ලංකාවේ ශිෂ්‍යකගේ විධායක කමිටුවට යන්නේ. ඉතින් මං හිතන්නේ මට යන්න පුළුවන් උපරිමම මට්ටමට සහ ලංකාව මට ගෙනියන්න පුළුවන් උපරිම තැනට මට මේ ශිෂ්‍ය ව්‍යාපාරය ඇතුලේ ගෙනියන්න හැකියාවක් ලැබෙනවා. ඒ ශිෂ්‍ය ව්‍යාපාරය ඇතුලේ ක්‍රියාකාරී වෙද්දී විශේෂයෙන් ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ශිෂ්‍ය ව්‍යාපාර බිහි කිරීමේ සහ විශේෂයෙන් ඊට පෙර බිහි වෙලා තිබුණා. නමුත් ඒ උච්ච ස්ථානයට ගෙනෙන්න සමත් වෙන ඔබතුමන්ගේ ඔබේ පියාගේ දේශපාලන ව්‍යාපාරය අද දවසත් ඔවුන් සතුව තමයි බලය තියෙන්නේ. ලංකාවේ ශිෂ්‍ය ව්‍යාපාර සහ ඒ ක්‍රියාත්මක වන ශිෂ්‍ය ව්‍යාපාර අතර ඔබ කිසියම් ආකාරයක සංසන්දනයක් කළා. මම හිතනවා හාත්පසින්ම වෙනස් ශිෂ්‍ය ව්‍යාපාර ධාරාවක් තියෙන්නේ. මම එකට මෙහෙම දෙයක් දකිනවා. මොකද රුසියාව කියන්නේ අර විප්ලවයක් කරලා අරගලයක් ජයග්‍රහණය කරලා බිහි වෙච්ච රටක්. ඒ කියන්නේ අරගලයක් කරලා ඒ අරගලය ඇතුලේ ජයග්‍රහණ ප්‍රමාණයක් ලබාගෙන සෝවියට් දේශය නැමැති රටක් බිහි කළේ. ඒ සෝවියට් දේශයත් මිදවෙනවා. නමුත් ඊට පස්සේ ඒ අරගලෙන් පස්සේ දියුණුවට ගියපු රටක්. අපි දන්නවා ලෝකයේ තියෙන දියුණුම රටවල් වලින් එකක් තමයි ශක්තිමත්ම රටක් තමයි රුසියාව කියන්නේ. එතකොට ලංකා විශේෂ ව්‍යාපාරයක් ගත්තොත් ලංකා විශේෂ ව්‍යාපාරයේත් ලොකු අරගලයක් කරනවා මේ රට වෙනස් කරන්න. හැබැයි අවාසනාවන්ත ලෙස ඒ අරගල අපිට ජයග්‍රහණයක් කරා ගෙනියන්න අවස්ථාවක් හම්බෙන්නේ නැහැ. එතකොට ත්‍රිමාවිතාරලා වෙනුරලා ඒ වගේ විශාල ශිෂ්‍ය නායක ප්‍රමාණයක් ජීවිත පූජා කරනවා. හැබැයි අවසානයේ අරගලේ ජයග්‍රහණය කරන්න බැරි වෙද්දී මට පෞද්ගලිකව 100%ක් මේ දෙක සංසන්දනය කරද්දී යම් සීමාවක් ඇති වෙනවා. මොකද සමාජ තල දෙක තමයි මේක තියෙන්නේ. මොකද රුසියාව ශිෂ්‍ය ව්‍යාපාරයේ ගත්තම අපි ශිෂ්‍ය ව්‍යාපාරයේ හැටියට මීට වඩා හාස්පසින් වෙනස් කාරණා කිහිපයක් තමයි හාස්පසින් වෙනස් ශිෂ්‍ය ගමන් මගක් තමයි අපිට තියෙන්නේ. ඒතකොට ලංකාවේ ශිෂ්‍ය ව්‍යාපාරයේ ගත්තම මේ මොහොතේ විතරක් මේ රටේ තියෙන මූලික ප්‍රශ්න වෙනුවෙන් සමාජ ප්‍රශ්න වෙනුවෙන් විශ්වවිද්‍යාල ඇතුළේ තියෙන ප්‍රශ්න වෙනුවෙන් ශිෂ්‍යයන්ගේ අයිතීන් වෙනුවෙන් අධ්‍යාපනය වෙනුවෙන් ඔවුන්ට සටන් කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒතකොට මේ සටන් ඇතුළේ තමයි ඔවුන් මේ සියලු කාරණා තෝරා ගනිමින් ඉන්නේ. ඒතකොට අපි රුසියාවේ ගත්තම එක එක අතකට ගත්තම මම හිතනවා ලංකාවේ ඉතම ඛේදවාචකයි. මොකද අපි හිතනවා විශ්වවිද්‍යාල ශිෂ්‍යයා ඉන්න ඕනේ පාරේ නෙවෙයි. මගේ පෞද්ගලික දේ. විශ්වවිද්‍යාල ශිෂ්‍යයා ඉන්න ඕනේ විද්‍යාගාරේ, පරීක්ෂණාගාරේ, දේශන ශාලාවේ. එහෙම නැත්නම් අලුත් දේවල් හිතන තැන. අලුත් ලෝකයක් තනන තැන විශ්වවිද්‍යාල ශිෂ්‍යයා ඉන්න ඕනේ. අපි රුසියාව විශේෂ සංගම් වලදී අපිටත් යම් යම් ගැටලු තියෙනවා. විශේෂයෙන් විදේශ ශිෂ්‍යයන් වශයෙන් යම් යම් ප්‍රශ්න ඇති වෙද්දී අපි ඒ වලට මැදිහත් වෙනවා. හැබැයි අපි මේ මැදිහත් වෙද්දී අපිට හැකියාවක් තියෙනවා මේ වගේ අරගලකාරී නැතුව ඊට වඩා වෙනස් විදිහකට මේ වලට මැදිහත් වෙන්න. මම රුසියාවට යනකොට රුසියාවේ විදේශ ශිෂ්‍යයන්ට රැකියා කරන්න තහනම්. අපි දන්නවා ලෝකේ ගොඩක් රටවලට ගියාම අපි part time job කියලා කියනවා. ගොඩක් ඔස්ට්‍රේලියාව, ඇමරිකාව, එංගලන්ත වගේ රටවල අපි හැමෝම ඉගෙන ගන්නවා හවසට part time job එකක් කරනවා. නමුත් රුසියාවේ ඒක නීතියෙන් තහනම්. එතකොට මම ශිෂ්‍ය නායකයා වෙනකොට අපි එහෙනකොට අපේ ශිෂ්‍යයන්ගේ ලොකු එක අරගලයක් කියන්න බෑ, සටනක් කියන්නත් අමාරුයි. ලොකු ඉල්ලීමක් තිබ රුසියානු ආණ්ඩුවෙන් මෙන්න මේ රැකියා කිරීමේ අයිති අපිට දෙන්න කියන එක. එතකොට අපි වෙනුවෙන් ලොකු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරා. ශිෂ්‍ය සංගම් එකතු කරලා, ඒ ඇතුලේ සාකච්ඡා කරලා, වැඩසටහන් හදලා, තරුණ වේදිකා හදලා, මේවල දත්ත එකතු කළා. දැන් ළමයි කොච්චර ප්‍රමාණයක් රුසියාවෙන් ඉගෙන ගන්නවද, මේ රැකියා අවස්ථාව දුන්නොත් තව කොච්චර ප්‍රමාණයක් මේක වැඩි වෙයිද, ඉතින් කොච්චර ආදායමක් නැවත රුසියානු ආණ්ඩුවට ඒවිද, රුසියාව ඇතුලේ ලෝකෙට තව කොච්චර රුසියාව විවර වේවිද, ඔබට හිතවත් ජාතීන් මිත්‍රත්වයේ තියෙන මිනිසුන් තව ලෝකේ පුරා කොච්චර ප්‍රමාණයක් බිහි වේවිද,
ආර්ථික වශයෙන් රුසියාව කොච්චර කොහොමද ප්‍රසාරණය වෙන්නේ මේ දත්ත සංඛ්‍යා දත්ත එකතු කරලා මේ වැඩසටහන් හදලා ඒ ඇතුලේ අපිට පුළුවන් වුණා රුසියානව අඬුවට පෙන්වන්න මේක අවස්ථාව දෙන්න කියන එක. එතකොට දැන්ට අවුරුද්දකට පමණ කලින් පුටින් ජනාධිපතිවරයා මම හිතන්නේ 2020 මාර්තු මාසේ මේක පනතක් වශයෙන් ගෙනල්ලා මේකට අස්සම් කරා මේ මොහොත වෙනට රුසියාවේ විදේශ ශිෂ්‍යයන්ට රැකියා කරන්න නීතිමය අයිතියක් තියෙනවා. විශේෂයෙන්ම ඔබ යෝජනා කරනවා විශ්වවිද්‍යාල ශිෂ්‍යයා ඉන්න ඕනේ ඔවුන්ගේ පරේෂණ ක්‍රියාවලියේ පාර නෙමෙයි කියලා. නමුත් ලංකාවේ ශිෂ්‍ය ව්‍යාපාරේ පාරට ගෙන වේ ඔබේ පියාගේ දේශපාලන ව්‍යාපාරය. ඒ පිළිබඳව අපි සාකච්ඡා කරමු. ඊට පෙර කෙටි විරාමයක් ලබා ගමු. විරාමයෙන් අනතුරුව අපි යලි මුණගැහෙමු. ඔබ කැලඹිර දේශපාලනයේ කතාව සුරිය සමග අද දවසේදී අපි කතා කරමින් සිටින්නේ දෙවන පරපුරේ නායක එවැගේම ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහත්මයාගේ පුත් උවිදු විජේවීර සමග. උවිදු අපි විරාමයට යද්දී කතා කරමින් හිටියේ ඔබ යෝජනා කරනවා විශ්වවිද්‍යාල ශිෂ්‍යයා ඉන්න ඕනේ විශේෂයෙන් පර්යේෂණාගාර ඉන්න ඕනේ පර්යේෂණවල කියලා. නමුත් ශ්‍රී ලංකාවේ ශිෂ්‍ය ව්‍යාපාරය තුළ ශිෂ්‍යයින් මහමාර්ගයට ඇවිල්ලා ඉන්නවා. අපේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ශිෂ්‍යයින්ව මහපාරට ගෙනාවේ ඔබේ පියාගේ දේශපාලන ව්‍යාපාරය. මම ඒක තමයි පටන් ගන්නකොටම කිව්වේ අර රුසියාවත් එක්ක සංසන්දනය කරද්දී ටිකක් අපහසු වෙනවා කියන කාරණේ. ඒතර මම හිතනවා විශ්වවිද්‍යාල ශිෂ්‍යයා මහපාර දෙන්න ප්‍රධානම හේතුවක් වෙලා තියෙන මේ තියෙන වැරදි දේශපාලන ක්‍රමවේදය ලංකාවේ. ඒතකොට අපි දන්නවා විශ්වවිද්‍යාලයකට එන්නේ රටේ උගත්ම ශිෂ්‍යෝ ටික. මේ අධ්‍යාපන ක්‍රමවේදය ඇතුලේ ඉහළින්ම තෝරාගත්ත ශිෂ්‍ය ප්‍රජාවක්. ඒතකොට ඔවුන් මේ රටේ තියෙන සාමාන්‍ය ප්‍රශ්නවලට සංවේදී. ඒතකොට අපි කැමැත්තෙන් හෝ අකමැත්තෙන් මේ ශිෂ්‍යෝ එහෙම නැත්නම් මේ උගත් අපි ගන්නවා බහුතරයක් ග්‍රාමීය මට්ටමින් හෝ නාගරික මට්ටමින් හෝ අර්ධ නාගරික මට්ටමින් හොඳ අධ්‍යාපනයක් ලබා ගන්න පුළුවන් දක්ෂ මිනිස්සු ටික තමයි මේ විශ්වවිද්‍යාල පද්ධතියට එකතු වෙන්නේ. ඒතකොට ඒ එකතු වෙද්දී ඔවුන් දකිනවා මේ රටේ තියෙන සමාජ විෂමතාවය. ඔවුන් දකිනවා මේ තියෙන සැබෑ ප්‍රශ්න. ඒතකොට මේ සැබෑ ප්‍රශ්න දැකලා ඒ වෙනුවෙන් ඒට විරුද්ධව ඔවුන් නැගී හිටනකොට මම හිතන්නේ ඒක අපි කාටවත් නවත්තන්න අමාරුයි. ඒතර මම ඒකයි අර කලින් කතා කරනකොටත් කිව්වේ ඇත්තටම විශ්වවිද්‍යාල ශිෂ්‍යයා ඉන්න ඕනේ මේ විද්‍යාගාර තුල. නමුත් ඔවුන්ට සිද්ධ වෙලා තියෙනවා ඒක කැප කරලා පාරට එන්න මේ රටේ අනාගතය වෙනුවෙන්. මොකද රටේ අනාගතය දැන් මේ වර්තමාන තත්ත්වය ගන්නකො අද මේ මොහොත වෙන විට අධ්‍යාපනය ලබන්න පුළුවන් සුසු වාතාවරණයක් නැහැනේ. ඊයේ දවස් හතරක ඉස්කෝලේ වැහුවා. ඒතර ඔවුන් ඒ වෙනුවෙන් සටන් කරේ. ඔවුන් මේ ප්‍රශ්නේ දැක්කා. ඔවුන් මේ ප්‍රශ්නේ දැක්කට සමස්ත සමාජය මේ ප්‍රශ්නේ දැක්කත් ගින ප්‍රශ්නේ තියෙනවා. ඉතින් ඒ කාරණා ඇතුලේ ඔවුන් එළියට ඇවිල්ලා අරගල කරන එක මං හිතන්නේ අපි මං ඒක රෝහණ විජේවර්ගේ පුතාහින්ද සාධාරණේ කරන්න උත්සාහ කරනව නෙවෙයි. මං හිතන සමස්ත සමාජයේම මේ දෙස සංවේදී විය යුතුයි කියලා. එහෙම නැති වුණොත් හෙට විනාශ වෙන්නේ මේ රට අනාගතය. එතකොට ඒ අනාගතය වෙනුවෙන් තමයි ඒ අයිති වෙනුවෙන් තමයි සටන් කරන්නේ. සටන් ඇතුලේ අපිට එකඟ වෙන්න පුළුවන් එක නොවෙන්න පුළුවන් කාරණා ඇති. මම පෞද්ගලිකව එකඟ නොවෙන කාරණා ඇති. නමුත් අපි සමස්ත චිත්‍රය අරගෙන බැලුවොත් අපිට දක ගන්න පුළුවන් වෙන ප්‍රධානම කාරණා තමයි මේ සියලු දෙනාම පාරට එන්නේ අනාගත පරපුරක් වෙනුවෙන්, අනාගත රට වෙනුවෙන්. එක මගේ දැන් අද වඩාත් මේ මොහොත වන නිශ්චිත මොහොත වන විට එක මහ පොළේ වඩාත් යථාර්ථයක් බවට පත් වෙලා තියෙනවා. එතකොට නිෂ්මිලා වෙනුරලා ජීවිතේ පූජා කරේ කුමක් වෙනුවෙන්ද කියන කාරණාව අපි බලද්දී එක මේ මහ පොළේ යථාර්ථයක් බවට පත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම අපි ආයෙත් ඔබේ අර රුසියානු විශ්වවිද්‍යාල තෝරා ගැනීම පිළිබඳ මට පුංචි ප්‍රශ්නයක් මතු වුණා. ඒ තමයි ඔබ ඇයි පියා නියෝජනය කළ ලුවන්බ සරසවිය තෝරගන්නේ නැන්ද? පැහැදිලිව මම හිතනවා එක උපක්‍රමිකව මට කරන්න වෙච්ච දෙයක්. මොකද තාත්තා සම්බන්ධයෙන් තිබුණ චිත්‍රයක් තිබුණා. ඒතකොට තාත්තා රුසියාවෙන් මං හිතන්නේ උපාධිය නැතුව ඔහුට රුසියාවෙන් පිටමං වෙනවා. ඒතර ඔය එහෙ තෝරගත්ත දේශපාලන දර්ශනය නිසා. එතකොට මට වුණත් එකපාර ගිහිල්ලා ගැටීමකට ලක් වෙන්න පුළුවන් තත්ත්වක නෙමෙයි මම හිටිය කඳුරු ජීවිතයක් ගත කළා මේ සියල්ල පරාජය වෙච්ච තැනක. එතකොට මම දකිනවා මම උපක්‍රමිකව මේ සියල්ල ජයගත යුතුයි. එතකොට මම මුලින්ම ගිහිල්ලා රුසියාවට ගිහිල්ලා මේ තාත්තගේ ප්‍රශ්නේ ඇති වෙච්ච තැනින් මං සියල්ල පටන් ගත්තා නම් අද මට මේ ආචාර උපාධිය දක්වා ගමන් කරන්න හම්බෙන්නේ නැහැ. නමුත් මං ඊට වඩා වෙනස් තැනක නිහඬ දේශපාලන ගමනක් තමයි
නිහඬ සමාජ අධ්‍යාපනික ගමනක් තමයි ආරම්භ කරන්නේ. ඒතකොට ඒක ඇතුලේ මම ශිෂ්‍ය ව්‍යාපාරයේ ඉහළටම එනවා. ඒ ඉහළටම එනකම් මම ලුහුම්බාවට යන්නේ නැහැ. ඒ යන්නේ ඇත්තම උපක්‍රමයක් ලෙස. උපක්‍රමිකව මම එහෙට නොයා ඉන්නේ මගේ හදවත ඇතුලේ තියෙනවා මොකද්ද උනේ කියන එක. හැබැයි මේ සමාජය ඇතුලේ මට මේ තියෙන වටපිටාවත් එක්ක අනුගත වෙන්න වෙන්නේ. මම නිහඬව ගොඩ නැගිලා මම යූරල් කියන විශ්වවිද්‍යාලෙ ගොඩ නැගිලා ශිෂ්‍ය සංගම්වල සභාපතිවරයා බවට පත් වෙලා අවසාන ප්‍රධාන විධායක කමිටුවේ විධායක ධූරයක් හිමි කරගෙන අධ්‍යාපන ඇමතිවරයාත් එක්ක මේසේ ඉඳගෙන ඊට පස්සේ මට පුළුවන් වුණා තාත්තා ගැන කතා කරන්න. මම කතා කරා. ගිය අවුරුද්ද වෙනකොට මම ලුමුම්බා විශ්වවිද්‍යාලය සහ ඒ මොස්කව මූලික කරගෙන තාත්තා වෙනුවෙන් දානමය පින්කම පැවැත්තුවා. ඒ පවත්වලා තාත්තා එදා කිව්වේ මොකද්ද කියන එක නැවත සාකච්ඡාවට බඳුන් කරා. තාත්තා මේ මොහොතේ කියන්නේ සෝවියට් දේශය කවදාරි බිඳ වැටෙනවා. චීනය තමයි ලෝකේ බලවත් වෙන්නේ. චීන සමාජවාදී තමයි හරි කියන එක තැන ඔහු හිටියේ. චීන සමාජවාදීට තමයි ලෝකේ අනාගතයක් තියෙන කියලා. හැබැයි අද අපි බලනකොට මම දන්නේ අවුරුදු 60 70ක් ගිහිල්ලා අපි ආපහු හැරිලා බලනකොට ඒ විජේවීර කියපු කතාව ඇත්ත වෙලා තියෙනවා. අද ලෝකේ මහා බලවතාවට චීනය කෙමින් කෙමින් ලක් වෙලා තියෙනවා. විශේෂයෙන්ම ආසියාව මම හිතන්නේ ආසියානු පැසිෆික් කලාපේ ආර්ථික වශයෙන් දේශපාලන වශයෙන් මහා බලවතා චීනය තීන්දු ගන්නේ චීනය. ඒතර ඒක විජේවීර එදා දැක්කා. හැබැයි ඒක පිළිගන්න බොහෝ දෙනෙක් කැමති වුණේ නැහැ. විශේෂයෙන් නොවැම්බර් සරසවියට ගියාට පස්සේ එහි අය ඔබ රෝහණ විජේවීරගේ පුතා කියලා දැනගත්තයින් පස්සේ රෝහණ විජේවීර එයින් පිට වෙන්නේ ප්‍රශ්නයක් ඇති කරගෙන ප්‍රශ්නකාරී වාතාවරණයක් එක්ක ඔබ එහෙට ගිහිල්ලා ඔබ ඔහුගේ පුතා කියලා දැනගත්තට පස්සේ ඔවුන් මොනවාගේ ප්‍රතිචාරය ඇද්ද? ඔව් දැන් වර්තමාන පරම්පරාවට ලොකු දැනුමක් නැහැ. නමුත් මට පුළුවන් වුණා තාත්තත් එක්ක ඉගෙනගත්ත ඒ වැඩිහිටි පරම්පරාවේ දැනට ජීවතුන් අතර ඉන්න පිරිස හම්බෙන්න. එතකොට බොහෝ දෙනෙක් කිව්වේ එදා විජේවීර කියපු දේ අපිට තේරුන්නේ නැහැ, රුසියාවට තේරුන්නේ නැහැ. අද තමයි අපි ඒක අත්විඳිමින් ඉන්නේ කියලා. එතකොට මම හිතන්නේ විජේවීරගේ තිබ්බ දැක්මේ පරහසය ඉතින් ඉතිහාසයේ හැබැයි අපි නිවැරදි වෙනකොට අපිට ඒ කාරණා වෙනස් කරන්න බැහැනේ. ඉතින් මට පුළුවන් වෙනා, ඒ කියන්නේ මම යන ගමන් මග ඇතුලේ ඒක උපක්‍රමිකව තමයි මට නැවත තාත්තා කවුද කියන එක ඒ රුසියාව ඇතුලේ මතක් කරන්න සිද්ධ වෙන්නේ. තාතා දුර දැකලා රුසියාවේ අනාගතය ගැනත් ඒ වගේ අනාගත වාක්‍යයක් කියනවා. ඊට පස්සේ ලංකාවේ දේශපාලනය ඇතුලේ අද ඕනතරම් කතාබහට ලක් වෙනවා ඔබේ පියා ඒ වගේ දුර දැකලා කියපු අනාගත වාක්‍යයන්. නමුත් 71 සහ 88 89 අරගල දෙකම තාතා දියත් කරපු ඇයි අසාර්ථක වෙන්නේ? ඒක සම්බන්ධයෙන් මට පෞද්ගලික වෙනම දේශපාලන කීවීමකුත් තියෙනවා. මං හිතන්නේ විශේෂයෙන්ම ලංකාවේ අපි 71 අසුවට අසු නමේ කියන්නේ මං හිතන්නේ ටිකක් දිග්ගැස්සුණු අරගලයක් බවට පත් වෙනවා. 71 අපි එපිටට ගියාම යටත් විත්ත කාලේ පවා අපේ රටේ අරගල දියත් වෙනවා. එතකොට 18 48 කැප්පිටිපොල්ලගේ අරගලේ, ඊට පස්සේ පුරන්නප්පුලගේ අරගලේ, මේ අරගල අපි සියල්ලම එකට තියලා බැලුවොත් සන්නද්ධ අරගල බහුතරයක් ලංකාවේ ජයග්‍රහණය කරන්නේ නැහැ. මගේ පෞද්ගලික කීවීමක් තියෙනවා. අපි හිතනවා මේ ලංකාව කියන්නේ බෞද්ධ දර්ශනයක් එක්ක ගැට ගැහිච්ච රටක්. ඒතොර ඒක ඇතුලේ තියෙනවා මේ මානව මිනිසා ගැට ගැහිච්ච ක්‍රමවේදයක්. ඒතොර අපි හිතනවා මෙන්න මේ සමාජ පදනම ඇතුලේ මේ මහා දයන්විත මිනිසුන් ටිකක් ඉන්නේ. දයාව අනුකම්පාවත් එක්ක ගැට ගැහිච්ච මිනිසු ටිකක් ඉන්නේ. ඒතොර ඒ ඇතුලේ සන්නද්ධ අරගලයක් කොච්චර දුරට වළංගු වෙනවද කියන ප්‍රශ්නේ නැවත අපිට හිතන්න වෙනවා. විශේෂයෙන්ම බෞද්ධ සංස්කෘතියක් ඇතුලේ පෝෂණය වෙච්ච මිනිස්සු. අපි දන්නවා ලෝකයේ ආගමික ආගම්වල නාමයෙන් ත්‍රස්තවාදී කණ්ඩායම් ක්‍රියාත්මක වෙනවා. මහා ඝාතන සිද්ධ වෙලා තියෙනවා, ගැටුම් ඇති වෙලා තියෙනවා. අපි බෞද්ධ දර්ශනය ගත්තම ඒ අරවලට සාපේක්ෂ නැති තරම්. නැති තරම්. අපි දන්නවා ලෝකේ කුරුසු යුද්ධ දෙකක් කුරුසු යුද්ධ හතරක් සිද්ධ වෙනවා. ඉස්ලාම් ධර්මය සහ ක්‍රිස්තියානි ධර්මයත් එක්ක. ඒතර මේ මම මේ ආගම් විවේචනය කරනවා නෙවෙයි. මේ ලෝක තත්ත්වයන් විග්‍රහ කරන්නේ දේශපාලන විද්‍යාව හදාරන කෙනෙක් හැටියට. එතකොට මේ වර්තමාන ගෝලීය ත්‍රස්තවාදයන් ක්‍රියාත්මක වෙද්දී. එතකොට අපි බෞද්ධ දර්ශනය කියන එකට ආවොත් බෞද්ධ දර්ශනේ ව්‍යාප්ත වෙලා තියෙන සමාජ කලාපයට ගත්තම ඒක අවිහිංසාවාදී ධර්මයක්. එතකොට ඒක ඇතුලේ ඒ ධර්මයෙන් පෝෂණය ලබන මිනිස්සු තුවක්කුවට විශ්වාසය තියෙනවා අඩුයි. තුවක්කුව කෙරේ තියෙන විශ්වාසය අඩුයි. තුවක්කුව අතර ගන්න හිතන්නේ. යම් හේකින් මං හිතනවා මේ මොහොතේ මේ දේශපාලන අර්බුදය ඇතුලේ මිනිස්සු තාම නැගිටින් නැත්තේ මේ අපේ තියෙන මේ ආදරණීය බව හින්දා. ඔබේ ওই විග්‍රහය අනුව මට නැගෙන ප්‍රශ්නයක් තමයි. එතකොට අර රුසියාවේ අර්බුදය සහ ඒ සියල්ල දැකපු රෝහණ විජේවීර ලංකාවේ මහ පොළොවේ යථාර්ථය තේරුම් ගන්න නෙමෙයිද මේ විප්ලව දෙකට මුණ පුරන්නේ? මම හිතනවා ඔහු යම් ප්‍රමාණයකට තේරුම් ගත්තා. ඒ තේරුම් අරගෙන මං හිතනවා ඔහුට පුළුවන් වුණා සමාජයක් අවදි කරන්න. ඒ අවදි කරන තැනදී ඝට්ටනයක් ඇති වෙනවා.
එතන මං නැවතත් කියන එකක් තමයි දැන් රෝහණ විජේගේ චරිතය ගැන කියවද්දී මේක මට පහර දෙනවා බොහෝ අය මේ මම තාත්තට ගෞරව කරනවා කියලා. මම හැමතිස්සෙම කියන්නේ සමාජවාදී වේවා කමියුනිස් ක්‍රමයේ වේවා ලිබරල් වාදී ධනවාදී මේ මොන දේශපාලන ධාරාව ගිනාවත් ඒක මේ රටේ සංස්කෘතිය අනුගත නොවන තාක්කල් ඒක මේ රටේ පැලවෙන්නේ නැහැ. හැබැයි විජේවීර තමයි මං හිතන්නේ මේක හරියට මේ මහපොළේ කමියුනිස් ක්‍රමවේදයේ සමාජවාදී මහපොළේ පැල කරේ. එතන පැරණි වාමාංශික ව්‍යාපාර ගණනාවක් තියදී ජනතා විමුක්ති පෙරමුණ ඔහු නිර්මාණය කරපු පක්ෂයේ ඉතා සීග්ලස ජනතාවත් එක්ක ගැට ගැහිලා ඉහිලට එන්නේ අරගලයක් දක්වා ඒක ගමන් කරන්නේ මං හිතනවා ඒක ඔහු තේරුම් ගත්ත හින්දා කියලා. ඒතකොට මං හිතනවා 70 ගණන් වල 60 ගණන් වල ජවිපි නිර්මාණය වෙන්නෙම විජේවීරමි පන්සල් ඇතුලේ. අදරත් අපි මං හම්බන්තොටින් පල්ලේ හරි ගියොත් පන්සල් වල තාත්තා හිටු පන්සල් ගණනාවක් තියෙනවා. ඒතකොට ඔහුට පුළුවන් වුණා ඒක ගලප්ප ගන්න. නමුත් අවසාන විග්‍රහයේදී මං හිතනවා නැවත වරක් මේ සංස්කෘතික පදනම තියෙන තාක්කල් මං හිතනවා ඒක අපිට 100%ක් අරගල එකකින් මේ ජයග්‍රහණය කරන්න අපහසු වේවි කියලා. ඔබ ඒ කියන්නේ අවසන් විග්‍රහයේදී ඔබ තීරණය කරන රෝහණ විජේවීර ලංකාව තුළ දියත් කරපු අරගල දෙක ඇතුළේම ඔහු අසාර්ථකයි කියලා. මං හිතන්නේ අපි එළියෙන් දකින්න සමාජය ඇතුලේ සන්නද්ධ අරගල දෙක සාර්ථක වෙන්නේ නැහැ. ඒක අපි පිළිගන්න ඕනේ. සන්නද්ධ අරගලයන් දෙකම අසාර්ථක වෙනවා. ඒක අපි කවුරුත් ඔබත් මමත් දන්න කතාවක්. හැබැයි ඒකේ අරමුණු තිබ්බනේ. මං හිතන්නේ ඒ අරමුණු සාර්ථකයි කියලා. ඒ කියන්නේ 71 අරගලය කරනකන් මේ රටේ මිනිස්සු දැනන් හිටියේ නැහැ මේක ඩොමිනියන් රටක් කියලා. විජේවීර ඇතුළු කැරලිකරුවන්ට නඩු දාන්නේ මහරජිනගේ ආණ්ඩුවට විරුද්ධව කැරලි කැසීම කියලා. විජේවීර උපහාසාත්මක ලෙස විනිසුරුවෙන් අහනවා මට මහරජිනට ලනු කැරල්ලකින්වත් මෙහි ඉඳන් ගහන්න පුළුවන්ද කියලා, දමල ගහන්න පුළුවන්ද කියලා. එතකොට 71 කැරල්ල ඉවර වෙලා 72 මැයි මාසෙ 22 තමයි ලංකාව ජනරජයක් වෙන්නේ. අර හැම රාජ්‍ය ලාංඡනයක තිබ්බ ඔටුන්න ගැලවෙන්නේ 71 අරගලෙන් පස්සේ. ඉඩම් සම්බන්ධයෙන් සාධනීය ප්‍රතිපත්ති එන්නේ කුලක්‍රමය නවතින්නේ 71න් පස්සේ. එතකොට අපි මේක කියවගනිද්දී ඔව් සන්නද්ධ අරගලය අසාර්ථකයි. හැබැයි ඒක ඇතුළේ ඔහු සමාජයේ පැල කරන්න හදපු මතවාද අදට සාර්ථකව ගමන් කරනවා. 88-89 ගත්තොත් අපි ඊට වඩා දිග්ගැස්සුණු අරගලයක් බවට පත් වෙනවා. මම හිතනවා ඒක නොයයුත් තැනකට ගියා. මගේ පෞද්ගලික විශ්වාසය නොයයුත් තැනකට ඒක ගියා. ඒ අරගලයේ ඇතුලේ බොහෝ ජීවිත ප්‍රමාණයක් අහිමි වුණා. මිනිසුන් බොහෝ කම්කටොළු වලට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඉතින් මම අදටත් විශ්වාස කරන දේ අරගලයේ සිදු නොවුණා නම් හොඳයි කියන එක 88-89. ඔබ නොයයුත් තැනකට ගියා කියලා විශ්වාස කරන්නේ මොකක්ද? ඒකෙන් ඔබ අර්ථ ගන්නවා. පැහැදිලිව මම හිතන්නේ 83 වෙද්දී පක්ෂයේ 84 වෙද්දී පක්ෂයේ තහනම් කරනවා. ඒ තහනමත් එක්ක ජනතා විමුක්ති තීරණය කරනවා සැඟවෙන්න. ඒ සැඟවීමත් එක්ක තමයි මේක මං හිතන්නේ ලොකුම අරගලයක් බවට පත් වෙන්නේ සහ ගැටුමක් සහ අපි ඒක හිනා ඛේදනීය තැනකට මේ රට යනවා. ඉතින් මං හිතනවා අන්න ඒක නොවුනා නම් හොඳයි කියන තැන. ඒ කියන්නේ මේ රටේ මිනිස්සු පාරවල් වල මැරෙන තැනට ආවා. ටයර් වල තාරුණ්‍ය ඉවරුණ 60,000 තරුණ ප්‍රමාණයක් රට ගැන හිතලා තමන්ගේ ජීවිතේ පූජා කරා. එතකොට අපි දන්නවා අද මේ මොහොත වුණිටත් අද පළාත් සභාව ප්‍රාදේශීය සභාවක් මේ ආණ්ඩුවේ මේ අපි දන්නවා ප්‍රාදේශීය සභාව පළාත් සභාවක් මේ මැතිවරණයකට හොඳ මිනිහෙක් නැහැ ඉදිරිපත් කරන්න. ඔක්කොම ජාවාරංකාරයෝ ටික තමයි එන්නේ. ඇයි හොඳ මිනිස්සු ටික 60,000ක් නැති වුණා මේ රටේ? ඔයද ඒකත් ප්‍රතිතරකයක් හැදෙන්න පුළුවන්. එතකොට ලංකාවේ දේශපාලන ව්‍යාපාරය ඇතුළට ඒ වගේම බුද්ධිමය ව්‍යාපාරය ඇතුළට හිටපු හොඳම තරුණ ටික ඝාතනය වෙන්නේ නැත්නම් ඒ ටික බිලි දෙන්නේ ඔබගේ පියාසහය දේශපාලන ව්‍යාපාරය කියලා. දැන් ඔබට ඕක මම උවිඳු විජේවීර හින්දා විජේවීරට ලව් කරලා අහන්න පුළුවන්. හැබැයි ඒ ගමන තෝරගත්ත පුද්ගලයෝ සියලු දෙනාම තනි විජේවීරට මේ 60,000ක් එකතු කරන් ගිහිල්ලා ඝාතනය කරන්න බැහැනේ. ඒ පිරිස සමස්ත ව්‍යාපාරයේ ඇතුළෙම පෝෂණය වුණේ මේ රටේ උගත් ග්‍රාමීය තරුණයෝ. ඒතකොට ඔවුන් තේරුම් ගත්ත දෙයක් තිබ්බා. මේ සමාජයේ මේ වැරදි සමාජයේ ඔවුන් තේරුම් ගත්තා. ඒ වෙනුවෙන් තමයි ඔවුන් නැගිට්ටේ. ඒතර මේක තනි විජේවීර කියන පුද්ගලයෙක් නෙවෙයි. 60,000ක් ජීවිතේ පූජා වුණා. ඒ පූජා නොකරලා බේරිච්ච ලොකු පිරිසක් ඉන්නවා. ඒතකොට ඒ සියලු දෙනාම ඔබ බැලුවොත් හරියට හොඳ අධ්‍යාපනයක් තිබ්බ විශ්වවිද්‍යාල අධ්‍යාපන මට්ටමේ හිටපු පිරිසක්. ඒතකොට මේ අද මේ ප්‍රශ්නේ ඔවුන් එදා දැක්කා. ඒ වෙනුවෙන් සටන් කරද්දී පාලකයා තෝරගන්නවා නිර්දය ලෙස මර්ධනය කියන දේ. මම පුංචි උදාහරණයක් කියන්නම්. දැන් බස් ගිනි තියපුවා ඔය ප්‍රශ්න ගණනාවක් මේ සමාජයේ අද කතාවෙන්නේ ඒකනේ. හැබැයි එතනින් එහා ගිහිල්ලා මේ අරමුණ මොකද්ද, මේ ප්‍රශ්නේ මොකද්ද කියන තැනකට මේ සමානම දෙයක් මේ පහුගිය සමාජ අරගලයත් එක්ක
matu ino api eki dekka kau de bas gini tibbe kila api eki dekka muka dunia kilai ada samaj ma jidala ada smartphone neka diun eka tule video ka ikman ta sansar ne ino itu reda samahal la ta mang me hamba dem sadar ne kara nusa agar nuan nebe itu samahal reda wecce dewal adra samaj hari de eli bela ne itu me heta deha minus pramana ek me jiwita puja kare ibje wira kina tani put gele kinda nebe ratak pinu මතවාදයක් වෙන දැක්මක් වෙන ඉන්දියන් හමුදාව ඇවිල්ලා මේ මේ රටට අඩිය තියලා නේ එතකොට අද අපේ බලශක්තිය ඉන්දියාව කොච්චර දුරට පාලනය කරනවද අද අපේ තෙල් ටික අපේ බලශක්තිය උදේ ඔබ විග්‍රහ අපිට ඉදිරියට අනන් යමු අර ඔබ ඉස්සෙල්ලා මතු කරපු කාරණාවත් එක්ක 88 89 වගේම ඔබ කියනවා දැන් මේ මේ බහුගිය සිද්ධීන් වලදී විශේෂයෙන්ම මොකක්ද උනේ කියන කාරණාව දැන් ඇත්ත ජනතාව දැනගත්තා කියලා ඒක ඇතුලේ ඔබ මේ පහුගිය දිනවල සිදුවුණු සිදුවීම් වල ජනතා විමුක්ති පෙරමුණට තියෙන චෝදනා වලින් ඔවුන් නිදහස් කරනවා මං හිතන්නේ ඒ කියන්නේ මම පක්ෂයක් හෝ කණ්ඩායමක් නිදහස් කිරීම නෙමෙයි කරන්න ඕනේ. ඒ කියන්නේ අපි මේ අරගලෙම පටන් ගන්න නිර්පාක්ෂික අරගලයක් හැටියන්නේ. ඒතොර ඒක ඇතුලේ මේ ජනතාව මේ පීඩනය දරා ගන්න බැරුව තමයි එළියට එන්නේ. හැබැයි එහෙම එන තැනකදී විවිධ පක්ෂවලට මේවල කොටස් අත්පත් කරගන්න මැදිහත් වෙන්න හැකියාවක් තියෙනවා. ඒතොර ඒ ඇතුලේ පක්ෂ තමන් ගන්න තීරණ ගන්න, ඒ කියන්නේ තමන් වෙනුවෙන් තීරණ ගන්න පුළුවන්. පක්ෂවල අනාගතය වෙනුවෙන්, පක්ෂවල දේශපාලන දැක්ම වෙනුවෙන්. ඒතොර මම ඒ කාරණා මං හිතන්නේ නිවැරදි කිරීම මම නෙවෙයි කරන්න ඕනේ පක්ෂ වලින් කර යුතු දෙයක්. මොකද මට අයිතියක් නැහැ නේ කිසිම පක්ෂයක් වෙනුවෙන් කතා කරන්න. සායක සදාචාරාත්මක නැති වෙන්නත් පුළුවන්. හැබැයි පොදුවේ මම දකින දෙයක් තමයි සමාජ අරගල පැන නගිනවා. ඒ සමාජ අරගල පැන නගිද්දී මර්ධනය පාලකයන් විසින් සිද්ධ කරනවා. ඒතකොට මේ මර්ධනය ඇතුලේ සමාජගත වෙන්නේ වඩාත්ම හරි දේ නෙවෙයි. නමුත් මම පෞද්ගලිකව දකින දෙයක් තමයි ඒ අරගල වලට අපිට නොයා ඉන්න පුළුවන්. ඒ ගැටුම් වලට අපිට නොයා ඉන්න පුළුවන් නම් ඒක වඩාත් යහපත් අනාගතයක් වෙනුයි. හැබැයි මම මොන දේ කිව්වත් පීඩාවටපත් වෙන හැම තැනකම මිනිසු නැගිටිනවා. ඒක ලංකාවට විතරක් නෙවෙයි. ඒක රුසියාවේද, එංගලන්තයේද, ඇමරිකාවේද, චීනයේද, ඕස්ට්‍රේලියාවේද අදාළ නැහැ. මිනිසු පීඩාවටපත් වෙලා තැල්ල 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 එක තැනක් කියනවා මිනිසු නැගිටින. ඒක පුපුරා යන්නේ ඉතාමත් ඛේදනීය ලෙස. මේ සමස්තයක් වශයෙන් විග්‍රහයක් කරන්නේ. දැන් ඒ අත්දැකීම් දෙකෙන් පස්සේ ජනතා විමුක්ති පෙරමුණ එනවා. සාමාන්‍යකරණය වුණු දේශපාලන ප්‍රවාහයකට අද ජනතා විමුක්ති පෙරමුණ ගමන් කරමින් ඉන්න උද්දේශාන්තය පිළිබඳ ඔබට තියෙන මොනවාගේ අදහසක්? මම හිතනවා පැහැදිලිවම දැන් මේ මොහොතේ මම දේශපාලන ව්‍යාපාරයක් නිර්මාණය කර පුද්ගලයෙක් හැටියට මම හිතනවා විවිධ දේශපාලන පක්ෂ සම්බන්ධයෙන් කතා කිරීම යම් ප්‍රමාණයකට අයිනවත සජාතාරාත්මක ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් කියන එක. ජනතා විමුක්ති පෙරමුණ දේශපාලනය මම පෞද්ගලිකව මම නිදහස ලැබිලා සමාජගත වීමත් එක්ක මම මුලින්ම යන්නේ සාත්තක දේශපාලන ධාරාවේ වර්තමාන භාවිතාව සම්බන්ධයෙන්. එතකොට මම ඒකට තිබ්බ අපි පන්ති පහ කියලා කියන්නේ පන්ති 6ක් 7ක් මේ මොහොතේ තියෙනවා. පන්ති සියල්ලෙම අධ්‍යාපනය ලැබපු කෙනෙක් මම ජනතා විමුක්ති පෙරමුණේ. එතකොට ඒක ඒ තාත්තගේ ඒ තියෙන ආభాෂයත් එක්ක සහ මේ දේශපාලනේ තියෙන උනන්දුවත් එක්ක මගේ අවසාන දේශපාලන පන්තිය කරේ ලක්ෂ්මන් නිපුණාරච්චි මාමා. ලක්ෂ්මන් නිපුණාරච්චි දැන් මම හිතන්නේ ජනතා විමුක්ති පෙරමුණේ අදරත් ක්‍රියාකාරී වෙන්න දේශපාලන චරිතයක්. ඔහු තමයි අන්තිම පන්තිය මට කරේ. ඒ පන්තිය සම්බන්ධ වුණා තරුණ කඳුරු කීපයකට මම සම්බන්ධ වුණා. ඒතර මම හොයන දේශපාලන දර්ශනේ මට එතන දකින්න හැමුන්නේ නැහැ. කියන්නේ තාත්තලා ජීවගුණයෙන් කරපු දේශපාලන ගමනක් තියෙනවානේ. ඒතකොට ඒක සහ ඒකේ වර්තමාන ගලප්පා ගැනීම සම්බන්ධයෙන් මට පැහැදිලි වීමක් තිබුණේ නැහැ. ඒ නැති තැන තමයි මේ පන්ති අධ්‍යාපනයත් ලබාගෙන මම එතනින් එළියට එන්නේ. හැබැයි මම ඒක ඇතුළේ අදහස් වෙනවද රෝහණ විජේවීර ගොඩනගපු ජනතා විමුක්ති පෙරමුණ නෙමෙයි මේ දැන් තියෙන්නේ කියලා. මම දැන් ඒක ජනතාවට බාර කරමු තේරුම් ගන්න. මම හිතනවා යම් ප්‍රමාණයකට වෙනස් විය යුතුයි කියලා. වුණත් ඒ තේරුම් ගත්තා නම් යහපත්. අපි මීට ගොඩක් කලින් කිව්වේ ඔවුන් එක දැන් හරි තේරුම් ගන්නවා නම් ඒක යහපත්. මොකද තාත්ත දේශපාලනය කරේ ඒ සමාජයට අනුරූපව. ඒ තිබ්බ සමාජ දේශපාලන ලෙනින් විප්ලවය කරන්නේ ඒ සමාජයට අනුරූපව. කාල් මාක්ස් මාක්ස්වාදී නිර්මාණය කරන්නේ ඒ සමාජයට අනුරූපව. ලෙනින් මේක ගන්නේ තමන්ගේ සමාජයට අනුරූපව. මොකද මාක්ස්ගේ දර්ශනයේ ගොවිය කියන කෑල්ල ලෙනින් තමයි එකතු කරන්නේ. එතකොට ඒක චීන විප්ලවයට යද්දී මාඕ සේතුන් ඒක ගන්නේ තමන්ගේ කාලයට අනුරූපව. ඒක තමයි ආපෝ නැවත සෝවියට් දේශය සහ චීනය අතර යම් ගැටුමක් ඇති වෙන්නේ. ඒතර විජේවීර දේශපාලනේ තෝරන්නේත් ඒ සමාජයට ඒ කාලයට ඒ තියෙන තත්ත්වයන් වලට අනුරූපව. එහෙනම් ඔබ යෝජනා කරනවා රෝහණ විජේවීරගේ ජනතා විමුක්ති පෙරමුණ අද පැවිදි යුතු නැහැ කියලා. නැහැ විජේවීරගේ ඒ කියන්නේ මෙහෙමයි.
ඔතන කාරණා කීපයක් තියෙනවා. ඒක තමයි මතවාදීව සහ දේශපාලන දර්ශනය කියන කෑල්ල. සහ ඒක ඇතුළේ තියෙන ජීව ගුණයන් කියන කෑල්ල. එතකොට මම විශ්වාස කරනවා වෙනස් විය යුතුයි කියන තැන. ඒ කියන්නේ තාත්තා කරපු දේ 100%ක්ම දැන් කරන්න බෑ. ඒක මම පිළිගන්නවා. සන්නද්ධ අරගල තව දුරටත් මේ රටේ වළංගු නැහැ. ඒක මම පැහැදිලිවම පිළිගන්නවා. මම හැමදාම කියපු දෙයක් ඊට වඩා වෙනස් 21 වන සීවසේ තොරතුරු තාක්ෂණයත් එක්ක ගැටගැහිච්ච තාරුණ්‍යයක් අපිට තියෙන ස්මාර්ට්ෆෝන් එකත් එක්ක වැඩ කරන තාරුණ්‍යයක් තියෙන්නේ. මේ ඔබත් මමත් කතා කරන මොහොතේ YouTube එක Facebook කරා මතවාද ප්‍රචාරය කරන්න පුළුවන් සමාජයක් අපිට නිර්මාණය වෙලා තියෙන්නේ. අලුත් උපක්‍රම තෝරන්න ඕනේ, අලුත් වැඩසටහන් තෝරන්න. හැබැයි ජීව ගුණයන් රැක ගැනීම කියන කාරණාව එක නොවෙනස්ව පවත්වාගෙන යා හැකියි. ඉතින් මම විශ්වාස කරනවා තාත්තලා කරපු දේශපාලනය එය උන්ට අරමුණු තිබ්බා රට වෙනුවෙන් යන්න. ඒ අරමුණු වලට අපිට යන්න පුළුවන්. හැබැයි වෙනත් මාර්ගයක්, වෙනත් ගමන් මගක්, අලුත් උපක්‍රම අපිට අවශ්‍යයි කියන තැන පැහැදිලිව මම ඉන්නවා. විශේෂයෙන්ම ක්‍රමවේද වෙනස් වෙන්න පුළුවන්. ඔබ විශ්වාස කරනවාද අද වෙනුවට ඒ අරමුණු වල වර්තමාන විපක්ෂයේ ගමන් කරමින් තියෙනවා කියලා? මං හිතන්නේ ඒක මට මේ දැන් මම මෙහෙම දිගටම කතා කරන්න ගියොත් මේක මේ මම ජනතාවට මේ වෙනුවෙන්ම කතා කරනවා කියන ප්‍රශ්නේ නම් මං හිතන දැන් මම දන්නේ නැහැ දැන් ජනතා විමුක්ති පෙරමුණ කියන එක ඔවුන් පවා එතනින් එළියට ගිහිල්ලා තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණ කියන එකෙන් ඔවුන් පවා එළියට ඇවිල්ලා වෙනත් බලවේගයන් නිර්මාණය කරමින් ගමන් කරමින් ඉන්නයි ඒක ඔවුන්ගේ අයිතියක්. ඒ ගැන මම කතා කරන්නේ නැහැ. මොකද මම මේ පක්ෂයේ හෝ ඒ තනතුරු කිසිවක් දරලා නැති හින්දා. ඒතර මම දකින්නවා තාත්තා නිර්මාණය කරපු මහා බලවේගයක් තිබුණනේ. එතකොට තාත්තා නිර්මාණය කරපු මහා බලවේගය පහුගිය කාලේ කොටස් වලට කැඩෙනවා. පෙරටුගාමි විපක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, ජනතා විමුක්ති පෙරමුණ විටින් විට එතකොට මේ මහා බලවේගය කොටස් කීපයකට කැඩෙනවා. එතකොට ඒ කැඩීම ඇතුලේ ඔවුන්ට පාඩුවක් තියෙනවා. දැන් මම මේක කතා කරද්දි කෙනෙක්ට හිතන්න පුළුවන් මේ නෑ මම මේ තාත්තා විපක්ෂයට මේ විවේචන එල්ල කරනවා කියලා. ඉතින් මොකද මම නෙවෙයි ඒ කණ්ඩායම් කැඩුවේ. එතකොට පක්ෂ තාත්තගෙන් පක්ෂ නායකත්වයේ දරපු සෝමාන් ශාමරසිංහ ඔහු පවා ඒ පක්ෂයෙන් ඉවත් වෙනවා. එතන ඔවුන්ට චෝදනාවක් තියෙන්නේ. එතකොට ඒක මට කියන්න බෑ මෙන්න මේ කාරණා කියලා වෙන් කරලා. නමුත් මම දකින දෙයක් තමයි තාත්තා නැති වෙනකොට මහා බලවේගයක් නිර්මාණය කළා තිබ්බා. ජාතිකවාදී කොටස්, දේශප්‍රේමී කොටස්, එතකොට මේ සමාජවාදී මතවාදී ඉන්න කොටස්, වාමාංශික කොටස්, එතකොට අපි ඊට වඩා ගත්තම ප්‍රගතිශීලී කොටස්, මේ සියල්ලම එකතු කරලා මහා බලවේගයක් නිර්මාණය කළා තිබ්බා. හැබැයි මේ මොහොතුනේට ඒක නැහැ කියලා මට පැහැදිලිවම කියන්න පුළුවන්. එතකොට ඒ කොටස් වෙන්වීම, කැඩීම, කඩාගෙන යෑම ඒ සම්බන්ධයෙන් හැමෝන්ට හැම පාර්ශවයකටම ඇති තමන්ට සාධාරණී කරන්න පුළුවන් වූ කතාවක්. පෙරටුගාමි විපක්ෂයට ඇති ඔවුන්ට සාධාරණී කරන්න පුළුවන් වූ කතාවක්. ජවිපිරත් ඇති ඒ වෙනුවෙන් ඔවුන්ට සාධාරණී කරන්න පුළුවන් කතාවක්. නිදහස් පෙරමුණ වශයෙන් කැඩලා ගිය පිරිසට ඇති ඒ දෙපාර්ශවයෙන් ඇති ඔවුන්ට සාධාරණීකරණය කරන්න පුළුවන් කතාවක්. එතකොට මම දකින්නේ ඒ සියල්ල වෙනස් වීම මෙන්න මේ කාරණා එක්ක අර තාත්තා නිර්මාණය කරපු මහා බලවේගය අද මේ මහා පොළවේ නැහැ. අපේ විශේෂයෙන්ම උවිද විජේවීර දේශපාලනයට ප්‍රවිෂ්ට වෙන්නෙම තමන්ගේ පියා ගොඩනගපු දේශපාලන මාර්ගයෙන් ටිකක් පරිබාහිර මාර්ගයක් තුර. අපි ඒ පිළිබඳ කතා බහ කරමු මේ විරාමයේ පස්සේ. ඔබ කැලඹෙන දේශපාලනයේ කතාව සුලිය සමග අපි කතා කරමින් සිටින්නේ දෙවන පරපුරේ නායක ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ පුත් උවිඳු විජේවීර සමග. උවිඳු, දැන් ඔබේ දේශපාලන ප්‍රවිෂ්ටය ඇයි ඔබ ජනතා විමුක්ති පෙරමුණ හෝ එයින් බිඳී ගිය කණ්ඩායමක් එක්ක නැවිත් වෙනත් තැනකින් ගන්න උත්සාහ කරන්නේ? මම හිතනවා මං මේ දේශපාලනය ගැන මගෙන් පටන් ගද්දිම මම කියපු කාරණා තමයි ජනතා විමුක්ති පෙරමුණේ අයිතියක් මට නැහැ. ඇයි ඔබ එහෙම කියන්නේ? ඔබේ පියා ගොඩනගපු, ඔබේ පියා ජීවිතේ දීපු එහෙම දේශපාලනයක් විජේවීර නිර්මාණය කළා නැහැ. එතකොට ඒකේ පළවෙනි භාවිතාවේ අපේ අම්මා ඔප්පු කරලා තියෙනවා. ඇත්ත පැහැදිලිවම කිව්වේ රෝහණගෙන් පස්සේ මට පක්ෂ අයිතියක් නැහැ, දේශපාලනයක් නැහැ කියන එක. එතකොට ඒ මතවාදත් එක්ක තමයි අපිත් ගොඩනැගෙන්නේ. එතකොට මම හිතනවා තාත්තා කරපු දේශපාලනේ එකත් එක්ක ගැට ගැහිලා වැඩ කරපු බොහෝ පිරිසක් ඉන්නවා. සාදරවත් ඒ වෙනුවෙන් වැඩ කරන ආදරයක් තියෙන මිනිස්සු ප්‍රමාණයක් බිම ඉන්නවා. එතකොට ඔවුන්ට ඒක අයිති විය යුතුයි, ඒක මට අයිති විය යුතු නැහැ. හැබැයි ඒකෙන් කියවෙන්නේ නැහැ මට දේශපාලනය කරන්න තහනම් කියන එක. එතකොට මම දකින වර්තමාන සමාජ දේශපාලනයක මගේ කියවා ගැනීමක් තියෙනවා. තාත්තගේ වුණත් යම් ඉතිහාසයේ වෙච්ච අඩුපාඩු තියෙනවා නම් මේ අරගල සාර්ථක කරගන්න බැරි වෙච්චෝ ඒ ඔවුන්ට ඔවුන් ප්‍රාර්ථනා කරපු අරමුණු වෙනුවෙන් ඔවුන්ට යන්න බැරි වෙච්ච කාරණා තියෙනවා නම් මම ඒවා කියවා ගන්න ඕනේ.
සහ මම හිතනවා මම තාත්තා පටන් ගන්න තැනින් නෙවෙයි පටන් ගන්න ඕනේ තාත්තා අවසන් කරපු තැනකින් තමයි මම පටන් ගන්න ඕනේ. ඒතර මම දේශපාලනයටත් පොත් කියන්නේ තාත්තා පටන් ගත්ත තැනින් ඒ ගමනක් යන්න නෙවෙයි. ඒ අවසන් කරපු තැනක් තියෙනවා. එතන ඉඳන් ඉස්සරහට ඒ අරමුණු වෙනින් ගමන් කරන්න තමයි මගේ දේශපාලනේ මම තෝරන්නේ. ඒතකොට ඒ තෝරන තැනදී මම හිතන්නේ මම පැහැදිලිවම මාධ්‍යයටත් කිව්වා. ඒතකොට මම ඒතකොට මේ දේශපාලනයක් කරන්නත් ඇවිල්ලා නැහැ. ඒ හැම තැනකම මගෙන් හැමෝම අහන්නේ මේ තාත්තගේ දේශපාලන ව්‍යාපාරයේ ඉඳ දේශපාලනේ පටන් ගන්න කියන එක. ඒතර මම හැම තැනකම කිව්වේ මට ඒකේ අයිතියක් නැහැ කියන කාරණා. මම හිතනවා අදරත් මට ඒක පැහැදිලිව කියන්න පුළුවන්. මට එහෙම අයිතියක් නැහැ. එහෙම දේශපාලනයකට මට යන්න උවමනාවකුත් නැහැ. මම හිතනවා අපි සමාජය අවසන් කරන්නත් ඕනේ අපේ પરම්පරාවෙන් හරි. උදේ මේක ඇතුලේ කියවෙනවද මේ තාත්ත ගොඩනගපු මේ දේශපාලන දර්ශනයෙන් එහා තැනක ඔබ ඉන්නේ කියලා. මම හිතනවා මේ තාත්ත නිර්මාණය කරපු දර්ශනයක් තියෙනවානේ. අරමුණක් තියෙනවා. ඒ අරමුණ කියන එක අපි ඔළුවේ තියෙනවා. හැබැයි මේ දර්ශනේ සහ ඒ ගමන් ගත්ත මාර්ගෙන් එහා මාර්ගයක් තමයි ගමන් කරන්නේ පැහැදිලිවම කියනවා. හොඳයි. දැන් විශේෂයෙන්ම ඔබ දේශපාලනයට එනවා කියන කතාබහත් එක්ක පහුගිය මැතිවරණ සමය තුළ ඔබේ නම කියවෙනවා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පුහුට්ටුවෙන් දේශපාලනයට ප්‍රවේශ වෙන උවිඳු විජේවීරගේ සූදානමක් තියෙනවා කියලා. ඒ කතාවේ අත්තක් තිබුණා. ඔව් මම පැහැදිලිවම මේක අපි දිග අරගෙනම විග්‍රහ කරගමු. මොකද ලොකුම චෝදනාවක් අපිට එල්ල කරනවා විවිධ පාර්ශව. අපි මේ විවිධ දේශපාලන නායකයන්ගේ බලල්ලතා විවිධ ව්‍යාපාරිකයන්ගේ මුදල් අරන් තමයි අපි දේශපාලනය කරන්නේ කියලා මම මේ සම්බන්ධයෙන් අවස්ථා ගන්නා විදිහම කතා කරා. ඉතින් මම පැහැදිලිවම කියනවා එහෙම කිසිම දේශපාලන පක්ෂයක් හෝ ව්‍යාපාරයක් හෝ කණ්ඩායමක් අපේ සම්බන්ධයක් නැහැ. සහ මේ දෙවන පරපුර කිසිම මොහොතක මේ පවතින ප්‍රධාන දේශපාලන ධාරාව ඇතුලේ කුමන හෝ ඒ කියන දේශපාලන කණ්ඩායමක සන්ධානයක් හෝ එහෙම නැත්නම් ඒහි කොටසක් වෙන්න බලාපොරොත්තුවක් නැහැ. ඒ දේශපාලන ව්‍යාපාරයේ හිටපු ප්‍රබලයෙක් ඔබ හම්බෙලා ඒ වකවානු තුල සාකච්ඡා කළා. නැහැ මේ දේශපාලන ව්‍යාපාරය සම්බන්ධයෙන් කිසිම සාකච්ඡාවක් කරලා නැහැ. එකම දේ තියෙන්නේ මම ලංකාවට එනවා ජනාධිපති ඒ කියන්නේ මේ අවසන් ජනාධිපතිවරණය පැවතිලා මගේ නිවාඩු කාලෙට මම ලංකාවට එනවා. එතකොට අලුත් ජනාධිපතිවරයෙක් පත් වෙලා. එතකොට ඒත් එක්ක අලුත් ජනාධිපතිවරයාගේ වේදිකාවේ කතා කරා කියලා මට චෝදනා තියෙනවා. පැහැදිලිව මම කියනවා එහෙම තියෙනවා නම් සමාජ මාධ්‍ය ඇතුලේ ඒව පෙන්වන්න පුළුවන් වුණු කෙනෙක්ට. වෙන්නේ එකම දේ තමයි මම ලංකාවට ඉදී අලුත් ජනාධිපතිවරයෙක් පත් වෙලා මගෙන් අහනවා මම ජනතා විමුක්ති පෙරමුණෙන් ඡන්දය ඉල්ලනවා කියලා. මම කියනවා නැහැ මට තාත්තගේ පක්ෂයේ අයිතියක් නැහැ. එහෙම මම සැලසුමක් කළා නැහැ. එතකොට මගෙන් අහනවා ඔබේ දේශපාලන මතවාදය මොකක්ද? මම කියනවා මගේ දේශපාලන මතවාදය ජාතික දේශපාලන මතවාදයක තියෙන්නේ. මේ රටට ඕනේ ජාතික සැලැස්මක් ජාතික දැක්මක්. ඒක සමාජවාදී කෙනෙකුට හෝ ලිබරල් වාදී කෙනෙකුට යන්න ඕනේ නැහැ. ලෝක දැන් වෙනස් ගමනක් යන්නේ. සමාජවාදී කියන දේශපාලන ත්‍රන්තිය මේ වෙනකොට බිඳ වැටලා තිනවා කමියුනිස්ට් ක්‍රමයේ කියන එක. ධනවාදී පව අර්බුදයට ගිහිල්ලා ඒකටත් මේ ලෝක ගමනක් යන්න බැහැ කියලා ඔප්පු වෙලා හමාරයි. ඒතකොට අලුත් ලෝකයේ අලුත් ගමනක් තෝරනවා. අන්නේ ගමන වෙනුවෙන් ජාතික වැඩපිළිවෙලක් අවශ්‍යයි කියන එක මම පැහැදිලි කරනවා. ඒ ඉන්ටර්වයුව එකෙන් මගින් අහනවා වර්තමාන ජනාධිපතිවරයා සම්බන්ධයෙන් ඔබේ අදහස් මොකක්ද? මම කියනවා පැහැදිලි ජනවරමක් ලැබිලා තිනවා. මම ඉතින් 69 ලක්ෂයක් ඡන්දෙ දුන්නා. වැඩපිළිවෙලක් හොඳ තියෙනවා. අපි බලමු මේක ක්‍රියාත්මක කරනවද නැද්ද කියන කාරණාව. ඒතකොට ඕකෙන් අර පුංචි කෑල්ල විතරක් කපලා ගන්නවා. මොකද්ද? අර හොඳ වැඩ පිළිලක් තියෙනවා ඒ කෑල්ල විතරක්. එතකොට ඒ කෑල්ල විතරක් අරගෙන ඒක මේ Facebook වල ඊටාම මඩ ව්‍යාපාරකයට ක්‍රියාත්මක කරනවා. ඒක කරන්නේ කවුදත් කියලා අපි දන්නවා. ඊටාම කනගාටුදායකයි. ඊට පස්සේ ඇත්තටම මේ උවිඳු විජේවිර කියන දේශපාලන නමක් තියෙනවනේ මට. ඒක ඇතුළේ විවිධ පක්ෂ වලින් ආරාධනා ආවා. ඔව්. විවිධ අය කතා කරා. දේශපාලන පක්ෂ වලට සම්බන්ධ වෙන්න, ඡන්ද ඉල්ලන්න මේ සියල්ලම කතා කරනවා. එතකොට මම ඒ වෙනකොට ඉන්නේ මේ දෙවන පරපුර ලොකුටම ශක්තිමත් වෙලා නැහැ. මම ඉන්නේ කඳුරක් ඇතුලේ. කඳුර කියන්නේ කාගේද? පාලකයාගේ කැමැත්ත. අපිව කඳුරු ගත කරන්නේ එවකට හිටපු JR ප්‍රේමදාස මහත්මයා. ඔහු තමයි අපිව ඔහුගේ ජනාධිපති බලතල යටතේ තමයි අපිව පවරගන්නේ හමුදාව යටතට. එතකොට මේ මම කියන්න උත්සාහ කරන්නේ මේ දේශපාලනයත් එක්ක ගැට ගැහිච්ච ජීවිතයක් තමයි මට තියෙන. ඒතකොට මට සිද්ධ වෙනවා මගේ දේශපාලන අරමුණු දිහා යන්න උපක්‍රමශීලී උපක්‍රම තෝරන්න. ඒතකොට ඒ ඇතුලේ තමයි මට ගමන් කරන්න සිද්ධ වෙන්නේ. නිදර වැටුන දන link අටෙන් තමයි ගොඩ එන්න අවශ්‍ය වෙන්නේ. එතකොට එහෙම වකවානුවක් තුළ මේ සම්බන්ධයෙන් ලොකු විවේචන හෝ ගැටුම් වලට මම යන්නේ නැහැ. එතකොට මෙන්න මෙහෙම කාරණා කීපයක් ඇතුලේ තමයි ඔය මතවාදයේ ගොඩ නැගෙන්නේ. මගෙන් අහන ඊට පස්සේ ඔබ විවිධ දේශපාලන චරිත හම්බෙන්නවද කියලා මම කියනවා එහෙම තීරණයක් නැහැ. නමුත් ඕනම දේශපාලන නායකයෙක් සමග මම කතා කරන්න සූදානම් කියන එක. එතකොට එක ටිකක් ඔබට ආරාධනා ආවනේ දේශපාලන පක්ෂ විවිධ විවිධ ජනතා විමුක්ති පෙරමුණත් එතන හිටියද? නැහැ. ඇයි? ඔවුන්ගෙන් අහන්න ඕනේ. ඔබ විශ්වාස කරන්නේ ඉතාමත් අපහසුයි තීරණය ගන්න. මොකද මං ඉතාම කනගාටුදායක යම් යම් තත්ත්වයන් ඇති වුණා.
මොකද අපි අදටත් තාත්තගේ කියන මගේ දේශපාලන මතවාද වෙනස් වෙන්න පුළුවන් නමුත් අපි තාත්තා සහ ඒ කරපු කැපකිරීම මේ ව්‍යාපාරයට අපිට අදටත් ආදරයක් තියෙනවා. එතකොට යම් යම් තැන්වලදී ගෙදරත් සමග දැන් මම උවිඳු විජේවුණාට අපේ ගෙදර රෝහණ විජේවිට දරුවෝ 6ක් මම එක්කෙනෙක් පමණයි. එතකොට ඒ විවිධයිට විවිධ අදහස් තියෙන්න පුළුවන්. මම සමාජගත වෙලා සමාජියම් පන්නරයක් අරගෙන මම වෙන ගමනක් ගියා වෙන්න පුළුවන්. එතකොට ඒ යම් යම් ගැටුම් ඇති වෙච්ච තැන්වල ඉතා කනගාටුදායක දේවල් ඇති වුණා. ඒක ජවිපේ නායකත්වයේ ඔවුන්ගේ හෘද ශක්තිය දන්නවා මොකද උනේ කියන කාරණා මම මෙතන ඒක ලොකුට කතා කරන්න උත්සාහ කරන්නේ නැහැ. මොකද ඒක යම් කෙනෙක්ට නැවතත් මේ දේශපාලන වාසියක් ගන්න පාවිච්චි කරන්න පුළුවන් හින්දා මම ඒ ගැන කතා කරන්නේ. හැබැයි ඔවුන්ට අවස්ථාවක් තියෙනවා ඕනනම් ඒ ගැන විවෘතව කතා කරන්න පුළුවන්. ඉතින් ඒ තැනට මම යන්න සූදානම් නැහැ. ඔබ සමහර මේ මම වතුරු ප්‍රශ්නක ඔබ ගොඩනගපු කාරණාවත් එක්ක අහන්නේ. අඩුමක තරමේ ඔබේ පවුලේ ඒ දරුවන් 6 දෙනාගෙන් කිසිම කෙනෙක් ගැන තමයි උතුරුනත් එක්ක දේශපාලනික සම්බන්ධ නැද්ද? මම හිතන්නේ මම ඇරෙන්න අනිත් කිසිම කෙනෙක් දේශපාලනයටවත් කැමැත්තක් නැහැ. මේ වෙච්ච කාරණාත් එක්ක. නමුත් තාත්තගේ පක්ෂේ ආදරේ තිබ්බයි හිටියා. අපි පොඩි කාලේ මට මතකයි මායි එකක් කෙනෙකුගේ කැම්ප් එකෙන් හොරෙන් ගිහිල්ලා ඉල්මහවිරු සම්රෝල ඉඳන් හිටියා. එහෙම කාලයක් තිබුණා. නමුත් සමහර බිඳවැටීම් සිද්ධ වෙනවා ඉතාමත් වේදනාකාරී ලෙස. ඉතින් ඒක ජයපේ නායකත්වයේ හෘද ශක්තිය දන්නවා මොකද උනේ කියන කාරණාව. ඉතින් මම මේ මොහොතේ ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා මොකද ඒක පෞද්ගලික කාරණාවක් සහ ඒක සංවේදී කාරණාවක් තාත්තට ආදරය කරන මිනිසු ගණනාවක් ඉන්නවා. ඒකින්ද අපි මේක දේශපාලනයට ඇඳා නොගත යුතුයි කියන තැනක මම ඉන්නවා. ඔබතුමාගෙන් ඉල්ලනවා අපි ඒක දේශපාලනයට ඇඳා නොගනිමු කියන කාරණාව. ඉතින් එතනින් එහා ගියොත් මං හිතනවා මගේ දේශපාලන ගමන තියෙනවා. නමුත් තාත්තලගේ අරමුණු අපි අතහැරලා නැහැ. නමුත් අපි උත්සාහ කරනවා වෙනත් මාර්ගයක වෙනත් මේ වර්තමානයට ගැලපෙන විදිහේ ගමනක් යන්න. ඔබ දෙවන පරපුර බිහි කරන්නේ මොන අරමුණින්ද? ඒක සකස් වෙලා තියෙන ව්‍යුහය මොකක්ද? ඔව් දෙවන පරපුරේ සංවිධානයේ අපි මූලික වශයෙන්ම ඉලක්ක කරගෙන තියෙන්නේ මේ රටට වෙනස් නැවුම් දේශපාලන බලාපොරොත්තුවක් අවශ්‍යයි. සහ මම දේශපාලනේ පටන් ගන්න මුල්ම තැනක කිව්වා මේ රටේ මම මේ වචන පාවිච්චි කරලා කමන්නේ නැහැ කියලා. මම හිතනවා මේ රටේ මිනිස්සු පුරුදු වෙලා ඉන්නවා ටොයියෝ බයියෝ ජෙප්පෝ කියලා බෙදෙන්න. මේ ජනතාව පාලකයෝ හැමදාම යාළුයි. මේ 225 ඇතුලේ මේ පාර්ලිමේන්තුවේ ඇතුලේ අපි ඉතිහාසය බැලුවොත් මේ අවුරුදු 10ක ඔබේ තාත්තා කිව්වා වගේ රෑට රණ්ඩුලා රෑටකට හොරකම යන දේශපාලනයක් තමයි තියෙන්නේ. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් 225 මේ තැන ඉන්නේ. ජනතාව වෙනස හොයනවා. හිටපු පාලකයාව 2015 වෙද්දි වෙනස් කළා අලුත් පාලනයක් ගේනවා. ඒකෙන් බලාපොරොත්තු වෙනවා මොනවද? සමාජ සාධාරණත්වය, යහපාලනය, මේ වංචා දූෂණ වල සම්බන්ධ වෙච්ච අයට දඬුවම්. ඒක වෙන්නේ නැති තැන උන් නැවතත් මාරු කරලා ආපහු හිටපොයිම ගේනවා. ඒතකොට ඒක ඇතුලේ සන්දාන හැදෙනවා, සභාග හැදෙනවා, පරිවාස හැදෙනවා, මුක්කු ගහනවා. අර තාත්තා එක තැනක් කියලා දෙනවා අපි කාටවත් මුක්කු ගහන්නේ නැහැ කියන කතාව. ඒතකොට එහෙම කාරණා ටික ගත්තම අපි බැලුවොත් මේ එක ක්‍රියාදාමයක් ඇතුලේ එක පිරිසක් තමයි මේ සියල්ලටම දායක වෙන්නේ. හැබැයි ජනතාව මොකක්ද වෙලා තියෙන්නේ? ජනතාව බෙදිලා ගහගන්නවා, මරාගන්නවා, ගිනි තියාගන්නවා, මේ දුක් විඳින ජනතාව. හැබැයි අන්තිමට ගිහිල්ලා තෙල් පොලිමේ ඉන්නේ තේ ඔක්කොම. ඔය පක්ෂ ඔක්කොම වල පහළ සමාජය ටික ගහගෙන, මරාගෙන, ගිනි තියාගෙන, කොටාගෙන, බැනගෙන Facebook එකේ මං කියන්නේ නැහැ ඔබතුමා දකින්න ඇති. ඒ මට්ටමට ගිහිල්ලා අන්තිමට ඔය ටොයියයි බයියයි ජෙප්පයි ඔක්කොම ටික ඉන්නවා තෙල් පොලිමේ. පාලකයෝ ටික දැකලා තිනවද කුමන පක්ෂකෝ නායකයෙක් තෙල් පොලිමේ ඉන්නවා? ඒගොල්ලන්ට අදට තෙල් ටික හම්බෙනවා. එතන මෙන්න මේ වෙනස ජනතාව තේරුම් ගන්න ඕනේ. ඒකයි අපි පටන් ගන්න තැනම කිව්වේ අපි කිසිම දේශපාලන පක්ෂයකට සම්බන්ධ නැහැ. මේ රටට අවශ්‍යයි අලුත් සමාජ ව්‍යාපාරයක්. කිසිම දේශපාලන පක්ෂයකට ගැට ගැහිච්ච නැති කිසිම දේශපාලන පක්ෂයක් නියෝජනය නොකරන පොදු වේදිකාවක් අවශ්‍යයි. අපි මේක දැන් අවුරුදු දෙකක් තිස්සේ මේ සමාජයට කියනවා. බිම දුව, බිම ඇවිදිමින් බිම සමාජය ගැටගන්නේ ජනතාවගේ උනන්දුවක් තියනවායි වෙනුවෙන්. ඒතර අපි කියන්නේ මොකද දැන් මේ රටේ අපේ ඉතිහාසය විමසලා බලද්දී අපේ නිදහසෙන් පස්සේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක සහ ඒ ආශ්‍රිතව ගොඩනගෙන සංවිධාන විතරයිනේ ඇත්තටම බලයට පත් වෙන්නේ. හොඳම උදාහරණය දැන් ජනතා විමුක්ති පෙරමුණ දශක ගණනාවක් තිස්සේ දේශපාලනය කරනවා මේ බිම තුල. ඔවුන්ට තම පාලනයක් හිමි කරගන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. එහෙම තත්වයක් යටතේ අලුත් දේශපාලන පක්ෂයකට පළවෙලා මේකේ බලය අල්ලන්න ඉඩක් තියෙනවා. මම හිතනවා පැහැදිලිවම එක ජනතාව තීරුම් අරන් ඉන්නවා. ජනතාව ඒක ඉල්ලනවා. අලුත් පරම්පරාවක් 21 වන සියවසේ තොරතුරු තාක්ෂණයත් එක්ක හැදිච්ච, ස්මාර්ට් ෆෝන් එකත් එක්ක හැදිච්ච පරම්පරාවක් දැන් බිහි වෙලා තියෙනවා. ඔවුන් මේ වෙනස ඉල්ලනවා. නායකත්වයයි නැත්තේ.
අපි දෙවන පරපුර සූදානම් මේකට නායකත්වය දෙන්න. ඒ වෙනුවෙන් තමයි අපි වැඩ තෝරමින් ආවේ. අපි ප්‍රසිද්ධ දේශපාලනයේ මේ පක්ෂයක ගැට ගැහෙන්න තු යන්න උත්සාහ කරන්නෙම මෙන්න මේ හිතස පුරවන්න. එතකොට මම ඒකටම එකතු කරන්නම්. දැන් මේ පක්ෂ දේශපාලනයන් තියෙන්නේ. ඔබතුමා කිව්වා වගේම දැන් නිදහස අරගෙන 74ක්. මේ තියෙන පාර්ලිමේන්තුවේ ඉන්න සියලුම දේශපාලන පක්ෂවල නායකයෝ ගන්න කැමැතිකම් දරලා නැද්ද? දරලා තියෙන්නේ. මන්ත්‍රිකම් අවුරුදු 15ක් 20ක් විතර දැන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රිකම් දරනවා. සංධාන ඇතුලේ හෝ විවිධ ක්‍රියාදාම ඇතුලේ මේ හැමෝම පාලන බලය මෙහෙවල නැද්ද? අද දැන් හෙට ඇවිල්ලා රට හදන්නම් කියන නායකයෝ මේවා ගත්ත අය අවුරුදු 10න් 15න් 5න් 6න් මාසෙන් හදනවා කියන නායකයෝ මේ හැමෝම මේ පාර්ලිමේන්තුවේ ඇතුලේ ඉඳියා. මේ හැමෝම මේ බලතල දරුවා රට එකම තැන. ඒකයි අපි කියන්නේ වෙනස් බලවේගයක් මේ බිමට ගේන්න ඕනේ. වෙනස් ආමන්ත්‍රණයක් අවශ්‍යයි. වෙනස් නායකත්වයක් අවශ්‍යයි. මේ මේ සියල්ලටම ගැට ගැහිච්ච නැති බිමෙන් පැලවෙන්න ඕනේ අලුත් නායකත්වය. ලෝකයක දැන් බිහි වෙනවා. අපි දන්නවා ලෝක රටවල් ගන්නාවක තරුණ නායකත්වයන් බිහි වෙනවා. ඒක සමාජවාදී ධනවාදීද නෙවෙයි. ධනවාදී කඳුරු ඇතුළෙත් ඒ තරුණ නායකත්වයත් එක්ක බිහි වෙනවා. වාමාංශික කඳුරු ඇතුළෙත් ඒ හුරුවට තියෙන කඳුරු ඇතුළෙත් බිහි වෙනවා. ඒතර අපි තේරුම් ගන්න ඕනේ දේ මේ රටේ ප්‍රධාන පක්ෂයේ තියෙන වාමාංශිකද ලිබරල්ද කන්සර්වේටිව්ද කියන ප්‍රශ්නයක් නෙවෙයි තියෙන්නේ. මට පොඩ්ඩක් අවසර දෙන්න මේක පැහැදිලි කරන්න. නිදහස අරගෙන අවුරුදු 74 ඇතුලේ අපිට තිබ ප්‍රශ්නේ සමාජවාදීද ධනවාදීද ලිබරල්ද කියන එක නෙවෙයි. මේ රට ආවේ බඩගෝස්තරවාදී දේශපාලනයක. විශේෂයෙන්ම 78 අපි නිදහස ආර්ථිකයක් ගෙනල්ලා මෙන්න මේ බඩගෝස්තරවාදී දේශපාලනයට නිල වශයෙන් නිලභාවයක් දුන්නා. ඔබ නිකමට හිතන්න මේ දේශපාලනයක විතරක් ගන්න එපා. මේක පුළුල් කාරණාවක්. ගුරුවරයා 78ට කලින් හිටපු ගුරුවරයා, අද ඉන්න ගුරුවරයා, වෛද්‍යවරයා, මම නියෝජනය කරන දේශපාලන ක්ෂේත්‍රයේ, ව්‍යාපාරික ක්ෂේත්‍රයේ, මාධ්‍ය ක්ෂේත්‍රයේ, මේ හැම ක්ෂේත්‍රයක්ම ගන්නකො අද අපි කොතනද ඉන්නේ? මේ ප්‍රශ්නේ අපි ගැඹුරින් හරියට තේරුම් ගන්න ඕනේ. මේ තියෙන තනි පුද්ගලයෙක් හෝ කණ්ඩායමක ප්‍රශ්නයක් නෙවෙයි. අපි ආපු වැරදි සමාජ දේශපාලන ගමනක අපි හැමෝම මේක දැන් කොටසක් වෙලා. අපි හැමෝම වෙනසක් හොයනවා. හැබැයි අපිට හිතන්න බෑ කොහෙන්ද මේ වෙනස පටන් ගන්න කියලා. පුංචි තැන ඉඳන් උඩ තැනටම දූෂණය. පාර්ලිමේන්තු මන්ත්‍රී විතරද හොරකම් කරන්නේ? පාස්පෝර්ට් එකක් ගන්න ගියොත්, ලයිසන් එකක් ගන්න ගියොත්, ඉස්කෝලේ ළමෙක් දාගන්න ගියොත්, පගාව කියන එක 500න් පටන් ගන්නව වෙන්න පුළුවන්. හැමතිරියද්දි 110ක් වෙන්න පුළුවන්. මේ සිස්ටම් එකට අපි හිර වෙලා ඉන්නේ. වෛද්‍ය ශේෂ්ත්‍රයේ, පරිපාලන ශේෂ්ත්‍රයේ, දේශපාලන ශේෂ්ත්‍රයේ, ආගමික ආයතන පවා මෙන්න මේ බඩගෝස්තරවාදී සමාජ ක්‍රමයේ ඇති ගිල්ලේ ඉන්නේ. මෙන්න මේ සිස්ටම් එක වෙනස් කරන්න නැතුව ඔබයි මමයි මොන දේ කතා කරත් මේ රට හදන්න බෑ. හැබැයි මේ තියෙන දේශපාලන වලල්ලට, මේ තියෙන දේශපාලන කවයට මේක ආමන්ත්‍රණය කරන්න බෑ. ඇයි? ඔවුන් උත්පෝෂණය ගන්න මේකෙන්. ඔවුන් ඡන්දෙට වියදම් කරන්න මුදල් ගන්න කොහෙන්ද? ඔවුන්ගේ දේශපාලන ව්‍යාපාර, විවිධ රැලි, විවිධ වැඩසටහන්, ඒ සියල්ල ක්‍රියාත්මක කරන්නේ කොහෙන්ද? අපි හැමෝම මම දන්නේ හෙට අපිත් එක්ක මේ සියලු සමාජයේ තරහ වෙයිද කියලා. අවංකව කියනවනේ මේ ප්‍රශ්නේ අපි හරියට තේරුම් ගත්තේ නැත්නම් මේක විසඳුම අපිට ගේන්න බෑ. මේ සමස්ත සමාජයම මේක ඇතුලේ ගිල්ලා ඉන්නේ. මේක වෙනස් කරන්න. හැබැයි ඒක වෙනස් කරන්න නායකත්වයක් කවුරු හරි දෙන්න අවශ්‍යයි. අන්න එතන තමයි ඔයතුම මම මේ මතු කරන්නත් හැදුවේ. දැන් විශේෂයෙන්ම අපේ රට තුළ දැන් තරුණයින් මුල් කරගෙන තරුණයින් නායකත්වය දෙන අරගලයක් මෙහි වෙලා තියෙනවා. ඒක නිර්පාක්ෂික අරගලයක් කියලා සමහරු විශ්වාස කරනවා, සාර්ථකත්වය කරනවා. ඒක බහුපාක්ෂික අරගලයක් කියලා තවත් විදිහකට අර්ථකථන වෙනවා. මේ මොන විදිහ වුණත් මේ සියල්ල ඉල්ලන්නේ මේ 225ම එපා. අලුත් පාලනයක් අපිට ඕනේ. තරුණ බුද්ධිමත් නායකයෙකුගේ අවශ්‍යතාවය රික්තකයක් නිර්මාණය වෙලා තියෙනවා දේශපාලන ක්ෂේත්‍රය තුළ. දැන් ඔබ යන්නත් හදන්නේ එහෙම ගමනක්. ඇයි මෙතෙන්ට ඇවිල්ලා මේ රික්තකය අතට අරගෙන නැත්නම් ඒ රික්තකය පුරවලා මේ වගේ මතරණන් ඒ දේශපාලන ව්‍යාපාරයක් පැහැදිලිම අපි ඒ සඳහා සූදානම්, ඒ සඳහා ගමන් කරමින් ඉන්නේ. නමුත් අපි හිතනවා මේ සමාජයත් වෙනස් කර ගනිමින් යන්න ඕනේ. නැත්තම් මේ බලය ගත්ත තැන දැන් හෙට කෙනෙක් අහන්න පුළුවන් ඔබ මේ කණ්ඩායමක් හදාගෙන හෙට පාර්ලිමේන්තුවේ ඔබට දුන්නොත් අගමැතිකම් බාර ගන්නවද කියලා. නැහැ, අපි බාර ගන්න නැහැ. ඇයි? විධායකයේ තියෙන්නේ තාමත් මේ බඩගෝස්තරවාදී දේශපාලනය ඇතුලේ. එහෙම තැනක අපි මේක බාර ගන්නවා කියන්නේ මේක ඇතුලේ අපි දිලිලා අර මිනිස්සුන්ගේ තියෙන අන්තිම බලාපොරොත්තුවත් අපි විනාශ කරන එක. ඉතින් ඒකින්ද අපි හිතනවා මේක ඊට වඩා පුළුල් ජනවරමකින්, පුළුල් සමාජ කතිකාවතින් වෙනස් වෙන්න ඕනේ. හැබැයි ඒ වෙනස වෙනකන් මිනිස්සුන්ට තෙල් පෝලිං වල මැරෙන්න දෙන්න බැහැනේ. ඒ වෙනසටත් අපිට අවශ්‍යයි. ඒ වෙනුවෙනුත් අපි වෙනම වැඩසටහනක් ක්‍රියාත්මක කරා. මම හිතන්නේ මේ ප්‍රශ්නේ ඇති වෙන්න කලින් අප්‍රේල් මාසේ 19 වෙනකොට අපි ලංකාවේ තියෙන සියලුම පක්ෂ වෙත
අප්‍රේල් මාසෙ 19 වෙද්දී අපි ඉදිරිපත් කරනවා පාර්ලිමේන්තුවේ තියෙන සීලුම් පක්ෂ වෙත යෝජනා මාලාවක් කාරණා හතක් එක්ක. ඒක මම කෙටියෙන් ඔබට කියන්නම්. ඔය සමා වෙන්න අපි ওই යෝජනා හත පිළිබඳව අනිවාර්යයෙන්ම කතා කර යුතුයි. අපි කෙටි විරාමයකට ගිහිල්ලා විරාමයෙන් පස්සේ ওই කාරණා පිළිබඳව අපි අනිවාර්යයෙන්ම කතා කරමු. අපි විරාමයකින් පස්සේ මොකද කියන්නේ? කැලඹිල දේශපාලනයේ කතාව සුලිය සමගාමීව දවසේදී අපි කතා කරමු ඉන්සිරින්නේ දෙවන පරපුරේ නායක ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ පුතු බිඳු විජේවීර සමග උදේ අපි විරාමයට යද්දී කතා කරමින් හිටියේ අප්‍රේල් මාසයේදී දෙවන පරපුර විසින් කරපු යෝජනාවලිය පිළිබඳව අපි ඒකත් එක්ක විශේෂයෙන්ම ඊළඟට කීදී අපි කතා කරන්න හිටියේ මේ ගොඩනැගිලා තියෙන අර්බුද වලට ඔබ යෝජනා කරන විසඳුම් මම හිතන්නේ ඕක ඇතුළත ඒකේ බොහෝ පාර්ශ්වයක් නියෝජනය වෙනවා. එතකොට මම අර කලින් කිව්වාගේ මේ අර්බුදයේ මේ තරම් දිග ගැස්සෙන්න කලින් තමයි අපි මේක දැක්කේ. ඒ වෙලාවේ තමයි අපි යෝජනා කරේ පාර්ලිමේන්තුවේ සීලුම් පක්ෂවලට අපි මේක යොමු කරා මේ ලියමන. ඒතර මේකේ ප්‍රධාන කාරණා හතක් එක්ක අපි විශේෂයෙන්ම කිව්වේ මේ පාර්ලිමේන්තුවට යම් ප්‍රමාණයකට මේ බලය ගේන්න ගෙනල්ලා මේක ඇතුළතදී අපි විශේෂයෙන්ම ඉල්ලා සිටියා සීලුම් පක්ෂවලට තියෙන ජාතික මන්ත්‍රී දුර. මොකද දැන් අපි මේ මොහොතේ ජනතාවට ජාත්‍යන්තරයට මේ රට ගැන විශ්වාසයක් නැහැ. මිනිස්සු සල්ලි ටික එවන්නේ නැහැ. ආයෝජක ආයෝජන ගේන්නේ නැහැ. එහෙම තැනක් ඇතුලේ මේක තවත් වැටුණායි කියන අපි ප්‍රශ්නේ දැක්කා. ඒතර අපි කිසිම අවස්ථාවක උත්සාහ කරන්නේ නැහැ මේ තියෙන ක්‍රමවේදය ඇතුලේ මේකේ කොටසක් වෙලා පාර්ලිමේන්තුවට ගිහිල්ලා ඔවුන් එක්ක බලය අරගෙන හවුලේ වැඩ කරන්න. හැබැයි අපි යෝජනාවක් කරා මේ ජාතික මන්ත්‍රී දුර ටික ඉවත් කරලා ඒකට රට පිළිගත් විශ්වාසනීයවන්තභාවයක් තියෙන මේ ආර්ථික අරමුදේ එන්න කලින් මේක ගොඩ දාන්න පුළුවන්. මිනිසු ටිකක් යවලා ඒකෙන් කණ්ඩායමෙන් කෙනෙක් අගමැති ධූරයටපත් කරලා මේ රටේ 19 වෙනි ව්‍යවස්ථාවේ සංශෝධන නැවත ගෙනල්ලා කොමිෂන් ටික බලාත්මක කරලා ඒ අයට බලය දෙන්න මේ රට తాවකාලිකව හරි ගෙනියන්න. එතන මේකට මම හිතන්නේ මේ සියලුම පක්ෂ වලට අපි මේ ජාතික ලයිස්තු මන්ත්‍රී ධූර මොකද එහෙම නැතුව අපිට පිටායව යවන්න බැහැනේ. එතන පොඩි ප්‍රශ්නයක් මතුවෙන්නේ නැද්ද? දැන් ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයකින් යන කෙනෙකුට තමයි එතකොට අග්‍රාමාත්‍ය ධූරය පැවරෙන්නේ. එතකොට ජනතාවගේ පරමාධිපත්‍ය බලය ලැබෙන්නේ. මේ තියෙන ප්‍රශ්නෙට විසඳුමක් ඇරෙන්නේ. දැන් අගමැති වෙලා ඉන්නේ කවුද? වෙනසක් තියෙනවා. දැන් අගමැති වෙලා තියෙන්නේ එක මන්ත්‍රී ධූරයක් තියෙන ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගිහලා ඒකත් කාලයක් හිස්ව තිබිලා ආපු දේශපාලන පක්ෂික නායකයෙක් තමයි අගමැති වෙලා ඉන්නේ. ඉතින් අපි ඊට වඩා විශ්වාසවන්ත ලෙස මිනිසුන්ට විශ්වාසය ඇති වෙන ආකාරයේ වඩා සාධනීය වැඩපිළිවෙලක් යෝජනා කරේ. මේක අවසාන වැඩපිළිවෙල නෙවෙයි, මේ යෝජනා කරේ මේ අර්බුදය එන බව දැක්ක හින්දා. ඒතකොට අපි ඒකෙදි ඉල්ලීමක් කරා මෙහෙම වැඩපිළිවෙලකට අවම යන්න, මේ පාලනය දෙන්න. හැබැයි එහෙම දෙන්න සූදානම් නැහැ. අපි මේක හරියට කියව ගන්නත් අවශ්‍යයි. ඒතකොට මම මේ මතු කරගෙන ගත්ත උත්සාහය තමයි අපි මේ මොහොතේ කිසිම මොහොතක මේ තියෙන දේශපාලන ධාරාව ඇතුලේ ගමන් කරලා අපි උත්සාහයක් නැහැ මේ දේශපාලන ධාරාවත් එක්ක ගැට ගැහෙන්න. හැබැයි මේ තියෙන ප්‍රශ්න වල මිනිසුන්ට විසඳුම් අවශ්‍යයි. තෙල් පෝලිං වල ආහාර පෝලිං වල මිනිසුන්ට මියදෙන්න අපිට ඉඩ දෙන්න බෑ. ඒතකොට ඒ වෙනුවෙන් ගත්ත කෙටි කාලින විසඳුමක් තමයි මේ ඇතුලේ තියෙන්නේ. හැබැයි ඒක ඔවුන් ප්‍රතික්ෂේප කරනවා. හැබැයි ඒ ඇතුලේ අද මොකක්ද වෙලා තියෙන්නේ? තමන්ටම හිතවත් පිරිස් පාර්ලිමේන්තුවෙන් පත් කරගන්නවා. හෙට මේ අර්බුදේ තව දරුණු වෙද්දි මොකද කරන්නේ? තව කෙනෙක් ගෙනල්ලා අගමැති පුටු ඉඳයි. තව කෙනෙක් ගෙනල්ලා ඉඳයි. රටේ ප්‍රශ්න ටික එහෙම්මමයි. ඒකට සාධාරණ වැඩ සාධනීය වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඉතින් අපි අන්නේ එකයි කියන්නේ මේ තියෙන ක්‍රමවේදය අපි වෙනස් කරගන්න අවශ්‍යයි. එහෙම නැත්තම් වෙන්නේ අර එකම පිරිසක් මේක කැරකි ප්‍රධාන පක්ෂ දෙකක් ඇතුළුව සුළු පක්ෂ ගන්නාවක් තවත් විකල්ප බලවේග ගන්නාවක් එක එක ආකාරයට ආණ්ඩු හදනවා. දැන් අපි මේකට චිත තියන්න ඕනේ. ඔය දැන් අපි ඇවිල්ලා ඉන්නේ අර්බුදයේ උච්චතම තැනට. ඒක ගැන ආයි තර්කයක් නැහැ. දෙවෙනි පරපුර හැටියට විශේෂයෙන් අපි මුලින්ම මේ තියෙන දේශපාලන අර්බුදයේ විසඳා ගත යුතු තියෙනවා. ඊට පස්සේ ආර්ථික අර්බුදයේ විසඳා ගත යුතු වෙනවා. මුලින් ආර්ථික අර්බුදයට මුල් තැන දෙන්න ඕනේ. නමුත් ලෝකයෙන් අපිට උදව් කරන්නේ නැහැ දේශපාලන අර්බුදයේ විසඳ ගන්නකම්. මේ දේශපාලන සහ ආර්ථික අර්බුදයේ විසඳ ගැනීම සඳහා දෙවෙනි පරපුර යෝජනාව පැහැදිලිවම අපි විශ්වාස කරනවා. දැන් මේ මොහොතේ තියෙන තත්ත්වයත් එක්ක ලංකාවට අවශ්‍යයි පළමුව වතාවට මූලිකවම විශ්වාසනීය පිරිසක් මේ රටේ පාලන බලයට ගේන්න අවශ්‍යයි. ඒක ජනතා වරමකිනුත් වෙන්න අවශ්‍යයි. හැබැයි අපි විශ්වාස කරන්නේ නැහැ මේ තියෙන පාලකයන් මේකට කොච්චර දුරකට ඉඩක් තියයිද කියන කාරණාව. ඒතර ජාත්‍යන්තරේ පවා මේ මොහොතේ ලංකාව දිහා බලන්නේ විශ්වාසනීය ඇසකින් නෙවෙයි.
එතකොට අපි විශ්වාස කරනවා තාමත් මේ අර්බුදින් අපිට එන්න ජාත්‍යන්තරයෙන් ගන්න පුළුවන් සහයෝග ගන්නාවක් තියෙනවා. හැබැයි මම මේක සරලවම කියන්නම්, මේ අපි කියමු ඔබතුමා හරි කවුරු පුද්ගලයෙක් කියලා, පුද්ගලයා ගමේ ඉන්න කසිප්පු බීලා මුදල් නාස්ති කරන පුද්ගලයා නම් ඔහු කිව්වොත් ගෙදර මිනිස්සු බඩගින්න ඉන්නේ කන්න දෙන්න කියලා ඔබ දෙපාරක් හිතනවද නැද්ද? ඒ මුදලට තල්ලු දෙන්නේ නැයි? ඔබට විශ්වාසයක් නැහැ ඔහු ඒ සල්ලි අරන් යන්නේ ගෙදර දරුවන්ට කන්න දෙන්න කියලා? මේක තමයි රට වෙලා තියෙන්නේ. මේ පාලුක ගිලා ලෝකෙන් උදව් විල්ලුවට ලෝකෙට විශ්වාසයක් නැහැ මේ පාලුකේ සම්බන්ධයෙන්. ඒතර එහෙම තැනක අවසානයේ පීඩාවට පත් වෙන්නේ කවුද? මේ රටේ ජනතාව. ඒතර විශ්වාසනීය කණ්ඩායමක්. අන්න ඒකට තමයි මෙන්න මේ අවම වැඩපිළිවෙලත් අපි ක්‍රියාත්මක කරන්න කිව්වේ. ඒතර මෙතනින් එහාට මම ආවොත් මම කියන්නම්, දැන් අපි මේ තියෙන අර්බුදෙන් ගොඩෙන්න අපිට අනිවාර්යයෙන්ම ලෝක සහාය අවශ්‍ය වෙනවා. ඒක අතරලා අපිට කරන්න බෑ. හැබැයි ඒ ඇතුලේ අපි අභ්‍යන්තර වශයෙන් ශක්තිමත් වෙන්න අවශ්‍යයි. මූලිකවම තියෙන මේ ආර්ථික අර්බුදය. ඒතර අපි හිතනවා මේ රටේ ලෝකෙන් ණය අරගෙන ඒ ණය වලින් අපිට තෙල් ගත්තයි කියලා මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. ලෝකෙන් ණය අරගෙන එකකින් කෑම ගෙනාවයි කියලා මේ රට මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. අපි අනිවාර්යයෙන්ම යන්න ඕනේ නිෂ්පාදන ආර්ථිකයට අපි යන්න ඕනේ. ඒක වැඩි කරන්න ඕනේ. කෘෂි ආර්ථිකය ශක්තිමත් කරන්න ඕනේ. සේවා ආර්ථිකය ශක්තිමත් කරන්න ඕනේ. මෙන්න මේ කාරණා තුන අපි අනිවාර්යයෙන්ම මේ මොහොතේ පටන් ශක්තිමත් කරන්න පටන් ගන්න. ණය ගන්න පුළුවන් නම් ඒ ණය මුදල් අපි ආයෝජනය කරන්න ඕනේ මේ වෙනුවෙන්. නිෂ්පාදන ආර්ථිකයක්, කෘෂි ආර්ථිකයක්, සේවා ආර්ථිකයක්. සංචාරක ශේෂ්ත්‍රය වැටෙන්නේ, විදේශ ශ්‍රමිකයන් වැටෙන්නේ සේවා ආර්ථිකයට. නිෂ්පාදන ආර්ථිකයක් කියන්නේ මේ වැඩබිම් කම්හල් මේ බිමේ හැදෙන්න ඕන කියලා. සෙමන්ටින් කවවත් හදාගන්න බැරි රටක් නේ අපි. ලංකාවගේ අටගුණයක් ලොකු මුහුදක් තියාගෙන. ඒතර කෘෂි ආර්ථිකය කියන්නේ හාල් ටිකේ ඉඳන් කනබුන එළවලු ටික අපිට හදාගන්න පුළුවන්. පොහොර සම්බන්ධයෙන් කාබනික පොහොර හොඳයි. හැබැයි කාබනික පොහොර ප්‍රශ්නයක් ගැන මේ සම්පූර්ණ කෘෂි ආර්ථිකය බිඳ වැටුවා. දැක්මක් දුර්දක්නා නූණක් නැතුව කරපු වැඩ. ඒතර අපි හිතනවා මෙන්න මේ කාරණා තුනට අපි දැන්වත අත තියන්න ඕනේ. හෙට පාලන බලයට එන්නේ කවුද කියන එක නෙවෙයි. හෙට මේකේ රියදුරු අසුන ඉඳගන්නේ කවුද කියන එක නෙවෙයි. මේකට අපි යන්නම අවශ්‍යයි. මේක ඇතුලේ අපි මුදල් උත්පාදනය කරන්න අවශ්‍යයි. ඩොලර් ටික ගේන්න අවශ්‍යයි. එහෙම නැතුව අපිට බෑ මේ ප්‍රශ්නෙන් ගොඩ එන්න. එතකොට මේ කාරණා තුන අපි පැහැදිලිව දකිනවා. ඒතර අපි විශ්වාස කරනවා මෙන්න මේ කාරණා තුනට අපි ඉතා ඉක්මනින් ගියොත් කෙටි කාලිනව මේ තියෙන අර්බුද වලට අපිට විසඳුම් ගේන්න ප්‍රමාණය හැකියාවක් තියෙනවා. ඒ වගේම මේ මොහොතේ තියෙන අර්බුදයත් එක්ක අපිට ජාත්‍යන්තරයේ සහාය අනිවාර්යයෙන්ම අවශ්‍යයි. ඒතර ජාත්‍යන්තරයේ සහාය කියලා ගත්තම මම හිතනවා අපිට ලෝකේ බලවත් රටක සහාය ගන්න සිද්ධ වෙයි. සමහර විට අපි දන්නවා අපි යම් දෙයක් බලාපොරොත්තු වෙන මේ රට උදව් කරන පිරිස් රටවල් තියෙනවා. හැබැයි මේ ලෝකෙම රටවල් තියෙනවා බලවත් රටවල් තාම එහෙම මේ රටෙන් යම් දෙයක් බලාපොරොත්තු නැතුව අවංගව උදව් කරන්න කැමති රටවල් මම නම් වශයෙන් කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒතකොට ඒ වගේ රටවල් එක්ක අපි ගනුදෙනු පටන් ගන්න ඕනේ. විශේෂයෙන්ම මේ මොහොතේ මේ තෙල් අර්බුදය ගත්තම රුසියානු රාජ්‍යයේ ලංකාවට ඉතාම අඩු මුදලට ඔබතුමා මාධ්‍යත් එක්ක ඉන්න හින්දා ඔබතුමා දන්නේ නැති ඉතාම අඩු මුදලට බොරතෙල් බැරල් එක ගන්න අවස්ථාවක් තිබ්බා. මොකද උනේ? මේ සාකච්ඡා ආරම්භ වෙද්දි ඒ රුසියාවේ එරොෆ්ලොට් ගුවන් සමාගමට ඇත් ගුවන් යානයක් මෙහි නවත්තගෙන වෙනත් අර්බුදයක් නිර්මාණය කරලා ඒ අවස්ථා නැති කරා. ඒ ප්‍රශ්නේ විශ්වාස කරන එක සැලසුමක් අනුව මතු කරපු අපිට පැහැදිලි සැකයක් තියෙනවා. මේ මොහොතේ මේ සියල්ල අතර අන්තර් සම්බන්ධතාවයක් තියෙනවා කියලා. මොකද එරොෆ්ලොට් ගුවන් යාන රුසියාවත් එක්ක ප්‍රශ්නේ ඇති වෙන්නේ ජනවාරි පෙබරවාරි වෙනකොට යුදමේ තත්ත්වය ඇති වෙන්නේ. ඒ තත්ත්වය ඇති වෙලා ලංකාවට එරොෆ්ලොට් ගුවන් යාන එනවා. එතකොට මේ මැයි මාසේ අප්‍රේල් මැයි වෙනකම්ම කවුරුත් ඒකට මැදිහත් වුන්නේ නැහැ. තෙල් ටිකේනවයි කියලා දැනගත්ත ගමන්ම තමයි මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ. ඒතර අපිට සාධාරණ සැකයක් තියෙනවා. ඒ සමහර තියෙන සම්මුතිය වලට ලංකාව අස්සම් කළාත් නැහැ. ඒතර එහෙම සම්මුතිය වලට ලංකාව අස්සම් කළේ නැත්නම් එහෙම නීතිමය කාරණාවක් ක්‍රියාත්මක කරන්නේ කොහොමද? දෙවෙනි කාරණේ ලංකානු රජයෙන් සහතිකයක් දීලා තියෙනවා රුසියාවට. අපි එහෙම මේ රානා රඳවා ගැනීමක් කරන්නේ නැහැ. කාටද එතකොට මේ වුමනාව තියෙන්නේ? රුසියාවෙන් තෙල් ගන්න එක නවත් කරන එතන අනවශ්‍ය අර්බුදයක් ගොඩ ගන්න කාටද අවශ්‍ය කරන්නේ? මම ඔබතුමාට කිව්වේ අර ඉන්නයි කියලා ලොකු වලල්ලා. ඔය වලල්ල ඇතුලේ මේ පිරිස ඉන්නවා. ඒ ප්‍රශ්නේ ඇති වෙච්ච වෙලාවෙත් අපි රුසියානු ආණ්ඩුවට අපි දෙවන පරපුර හැටියට ලියමනක් ඉදිරිපත් කරා. මං ගාව ඒකත් තියෙනවා. අපි රුසියානු භාෂාවෙන් මේ ලිපිය රුසියානු ආණ්ඩුවට ඉදිරිපත් කරා. මොකද අපි දැනගත්තා ඒ මිත්‍රත්වයේ පළුදු වීම හරහා අවසාන ඉෆෙක්ට් එක එන්නේ අර තෙල් වලට. තෙල් ටික ගන්න තිබ්බ අවස්ථාව. ඒතකොට ඒ තෙල් ටික ගත්ත නම් අද මේ පෝලිං වල ඉන්න ඕනේ නැහනේ. ඉන්දියාව ගන්නවා ඒක. අපිට කිලෝමීටර් 32ක් පොක් සම්සන්දියෙන් එහා තියෙන ඉන්දියාව. ඒ තෙල් ටික ගන්නවා. ඩොලර් 35ට. ඔවුන් ගනුදෙනු කරන්නේ ඩොලර් එකෙන් නෙවෙයි. ඔබ දන්නවද ඒ කාරණාව?
ඉන්දියාව රුසියාව චීන කියන රටවල් දැන් ගනුදෙනු කරන්න පටන් ගන්නවා යුවාන් එකකින් රුපියලෙ. එතන අපිට ඩොලර් නැත්තම් එහෙම නැති තැනක මේ තිබ්බ රත්තරන් අවස්ථා. කවුද ඒවා මගහරගත්තේ? කවුද ඒවා විනාශ කළේ? ඔබට රුසියාවත් එක්ක ඉහළ සම්බන්ධතාවයක් තියෙනවා. ඒ වගේම විශේෂයෙන් රුසියානු ජනාධිපතිවරයාගේ උපදේශක මණ්ඩලයේ කෙනෙක් එක්ක ඔබ වැඩ කරන කෙනෙක්. එතකොට ඔබට කිසියම් ආකාරයක මැදිහත්වීමක් කරන්න බැරිද මේ කාරණාවට? පැහැදිලිවම මම හිතන්නේ මේ මම ලංකාවට එන්න කලින් රුසියානු විදේශ අමාත්‍යංශයට ගිහිල්ලා මේ ලිපිය සහ වෙනත් ලිපි ගන්නාවක් බාර දුන්නා. නමුත් රුසියාව ආණ්ඩුව හැම විටම ගනුදෙනු කරන්නේ රටක ආණ්ඩුවක් සමග. නමුත් අපිට හැකියාවක් තියෙනවා මේ දේවල් වලට මැදිහත් වෙන්න. අපිට සම්බන්ධතාව තියෙනවා. හැබැයි මේ රට ඒකට සූදානම්ද? මේ ඉන්න පාලකයෝ ඒකට සූදානම්ද? ඒ කියන්නේ පාලකයෝ සූදානම් නැත්නම් ඒකට අපි කොච්චර මැදිහත් වුණත් වැඩක් වෙන්නේ නැහැ. ඒතර ඒකම තමයි අතට හම්බෙච්ච අවස්ථාව මගහැරව ගත්තේ. එතකොට මං හිතනවා පෞද්ගලිකව දැන් දෙවන පරපුරේ නායකයා වශයෙන් මේ ජාති අන්තරය තුළ අපිට දිනන ලොකු සම්බන්ධ ජාලයක්. ඒක මේ රුසියාවේ අධ්‍යාපන නිසා මේ ශිෂ්‍ය සංගම් හරහා ඇදිච්ච සම්බන්ධතා ගන්නාවක් තියෙනවා. එතකොට ඒ හරහා ගෑස් තෙල් කීනේ මේ රට ගෙන්නද්දී අපිට මීට වඩා සාධනීය අවස්ථා ගන්නාවක් මතු කරගන්න පුළුවන්. මම මීට කලිනුත් මේ ගැන කතා කරලා තියෙනවා. විශේෂයෙන්ම මධ්‍යම ආසියාව කියන්නේ රුසියාවේ යට තියෙන රටවල් ටික උස්බෙකිස්තාන්, කසස්ථාන්, තජිකිස්තාන්, තුර්කමිනිස්තාන් කියන්නේ ලෝකෙ වැඩිපුරම ගෑස් තියෙන රටක්. මම දැන් ලෝකෙ හතරටම හතරවෙනියට ගෑස් සංචිත තියෙන රටක්. ඒතර මේ වගේ රටවල් ගණනාවක් ලෝකෙ තියෙනවා. ඒවත් එක්ක අපි තානාපති සම්බන්ධතා ආරම්භ කළවත් නැහැ. ඒතර මම මේ කියන්න උත්සාහ කරන්නේ මේ රටේ මිනිස්සු පෝලිං වල මැරෙන්නේ ඇයි? මේ පාලකයන්ගේ තියෙන නොහැකියාව නිසා. එහෙම නැත්නම් මේ මුදල් වලට, එහෙම නැත්නම් මේ යම් පිරිසක් මේ සියල්ල පාලනය කිරීම හරහා තමයි මේ ගැටලු සියල්ල ඇති වෙන්නේ. ඉතින් අපිට මේක විසඳන්න බෑ. ඔවුන් අත බලයේ තියෙනකන් මේ කාරණා විසඳන්න බෑ. ඒකයි අපි කිව්වේ මේ කිසිම දෙයකට ගැට ගැහිච්ච නැති අලුත් සමාජ ව්‍යාපාරයක් මේ බිමේ හැදෙන්න ඕනේ. අලුත් සමාජ ව්‍යාපාරයක් එක්ක මිනිස්සු නැගිටින්න ඕනේ. අපි නැගිටිලා ඒ සටන කරන්නේ නැති තාක්කල් මේ පාලකයෝ මේ සෙල්ලම හැමදාම කරනවා. අඩුවට අතට හම්බෙච්ච දේ ගන්න වාසනාව නැහැ. මම අර ඉන්දියාව ගැන කියාගෙන ආවි. ඉන්දියාව තෙල් බැරල් එක 35ට ගන්නවා කියමුකෝ. ඒකම තමයි අපිට අර ලීටරේ 500 වෙලා IOC එක හරහා ආපහු එන්නේ. ඒතර මේ බලශක්තිය පාලනය කරන්නේ කවුද? ගෝලීය ව්‍යාප්තවාදයන්, ගෝලීය බල තුලනයන්, මේ වගේ දැනුමක් අපේ පාලකයන්ට තියෙනවද? නැහැ. මම හිතන්නේ දැනුමකුත් නැහැ. ඒ කියන්නේ හිතන්නවත් උමනාවක් තියෙනවද කියන ප්‍රශ්නේ අපිට මතුවෙනවා. රුසියාවත් එක්ක අපි තෙල් සහ ඒ ආශ්‍රිත කාරණාවන් එක්ක ගනුදෙනු කරොත් එහෙම මේ මොහොතේ ඇමරිකාව සහ රුසියාව අතර තියෙන ගැටුමේදී ඇමරිකාව අපිත් එක්ක තරහ වෙයි කියලා. ඔබ කියන්නේ ඇමරිකාව, එංගලන්තේ, ප්‍රංශය කියන මේ බටහිර කඳවුර අපි රුසියාවෙන් තෙල් ගත්තොත් ප්‍රශ්නයක් වෙයිද කියලා ඔබ දන්නවද? අදටත් ජර්මනිය 30% ගෑස් ගන්නේ 40% ගෑස් ගන්නේ රුසියාවෙන්. මේ මොහොත වෙන විටත් 40% ගෑස් ගන්නවා, 30% තෙල් ගන්නේ රුසියාවෙන්. ප්‍රංශෙත් එහෙමයි, ස්විස්සර්ලන්තේ, එංගලන්තේ, ඇමරිකාව කියන රටවල් ටික ඔක්කොම එහෙමයි. ඇමරිකා නම් මේ මොහොතේදී යම් සම්බාධක ප්‍රමාණයක් දාලා තිනවා. ඒතර ඔවුනු තෙල් ගන්න ගමන් තමයි අපිට කියන්නේ තෙල් ගන්න එපයි කියලා. ඔවුන් අනිතක තෙල් සහ ගෑස් වලට සම්බාධක පනවල නැහැ. නැහැ, පනවල නැහැ. සම්බාධක 5000ක් පනවල තිනවා රුසියාට විරුද්ධව. තෙල් වලට පනවල නැහැ. ඒතර කොන්ද පන දින නායකෙක් ඉන්නෝනේ ඒක ප්‍රශ්න කරන්න. ඉන්දියාව ඒක ප්‍රශ්න කරනවා. උන් දැන් අපේ අවසන් විනාඩි කීපයට එන හින්දා විශේෂයෙන්ම ඔබ රුසියාව සහ එහි අධ්‍යාපන ශිෂ්‍යත්වයත් එක්ක වැඩිපුර වැඩ කරන නිසා මම මේ ප්‍රශ්නේ අහන්නේ. විශේෂයෙන් ලංකාවේ අධ්‍යාපන ක්‍රමය තුළ ඔබ යෝජනා කරන සහ දකින ප්‍රතිසංස්කරණ මොනවද එහෙන් ලැබුව අත්දැකීම? පැහැදිලිව මම අපි හිතනවා දෙවන පරපුර හැටියට මේ තියෙන අධ්‍යාපන ක්‍රමය සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. මේ සමාජ දේශපාලන ආර්ථික අර්බුදයේ මූල ආරම්භය පැන නගින්නේ මේ වැරදි අධ්‍යාපන ක්‍රමවේදෙන්. අපේ තියෙන්නේ සම්පූර්ණයෙන්ම යල් පැන ගියපු අධ්‍යාපන ක්‍රමයක්. මේක සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. මම පුංචි උදාහරණයක් එක්ක ඔබතුමාට මේක පැහැදිලි කරන්නම්. අපි දෙවන පරපුරයට ලෝකෙත් එක්ක මේ දකින්න සැලසුම්. අපි උදාහරණයක් ගමු 2021 වර්ෂය කියලා. 2021 වර්ෂයේ ලංකාවේ අලුතෙන් දරුවෝ ඉපදෙනවා අපි කියමු 90,000ක් ඉපදුනා. බිලින්දෝ 50,000යි, බිලින්දියෝ 40,000යි. පිරි ළමයි 50,000කුයි, ගෑණු ළමයි 40,000කුයි අලුතෙන් දැන් ළමයි ඉපදෙනවා. එතකොට අපි දැන් සැලසුම් කරන්න ඕනේ තව අවුරුදු 20ක් ඉස්සරහට මේ ළමයි 90,000 මේ රැකියා වෙළඳපොළට එනවා, මේ සමාජයට එනවා. ඒතර අපි දැන් සැලසුම් කරන්න ඕනේ මේ 90,000ට මේ කොල්ල 50,000යි, කෙල්ලෝ 40,000යි තව අවුරුදු 20කින් ලෝකේ රැකියා වෙළඳපොළ කොහේ තියෙයිද? ලංකාව කොහේ තියෙයිද? අපේ ආර්ථිකය, අපි සමාජය කොහේ තියෙයිද? අපිට වෛද්‍යවරු කීයක් ඕනේද? ඉංජිනේරුවෝ කීයක් ඕනේද?
බස් රථ රීදුරු මහතුරුන් කී දෙනෙක් අපිට අවශ්‍ය වෙයිද? අනිත් රැකියාවන්ට මාධ්‍යවේදීන් එහෙම නැත්නම් අපි ගන්න ගුරුවරුන් කීයක් අපිට අවශ්‍ය වෙයිද? අපි ඒක සැලසුම් කරන්න ඕනේ. ඒක සැලසුම් කළා මෙන්න මේ 90000ට අපි දැන් හදන්න ඕනේ. තව අවුරුදු 5කින් මේගොල්ලෝ ඉස්කෝලේ එක වසරට එනවා. එහෙනම් එක වසරට අපි වැඩපිළිලක් හදන්න ඕනේ. තව අවුරුදු ඊටත් පස්සේ අපි ගත්තොත් 15කින් 20ක් ඇතුළත මේ සමාජගත වෙන මිනිසුන්ට වැඩපිළිලක්. එහෙම අධ්‍යාපන ක්‍රමයකට අපි යන්න ඕනේ. ඒ අලුත් රැකියාව වෙනදපල අඳුර ගන්න ඕනේ. ඒකට සැලසුම් අධ්‍යාපන වැඩසටහන හදනවා. අපි තාම සුද්ධ තීල ගිපු අධ්‍යාපනයේ ඉන්නේ. ඒක වෙනස් වෙන්න ඕනේ කියන තැන අපි ඉන්නවා. එතකොට අපි ඒත් එක්කම හිතනවා මේ අධ්‍යාපන ක්‍රමය වෙනස් කරන්න ඕනේ. අපි අනවශ්‍ය පීඩනයක් ළමයට දෙන්නේ. දැන් තොරතුරු තාක්ෂණ යුගයේ ඔබතුමාගේ සාක්කුවේ ස්මාර්ට්ෆෝන් එකක් තියෙනවා, මගෙත් තියෙනවා. තොරතුරු කියන දේ දැන් මේ ස්මාර්ට්ෆෝන් එකේ තියෙනවා, විකිපීඩියා එකේ තියෙනවා, ඉන්ටර්නෙට් එකේ තියෙනවා. අපි තාම කටපාඩම් අධ්‍යාපනයේ හිර වෙලා ඉන්නේ. කටපාඩම් අධ්‍යාපනයෙන් එළියට එන්න අවශ්‍යයි. හිතන්න පුළුවන් මිනිහෙක් හදන්න ඕනේ. අලුතෙන් නිර්මාණය කරන්න පුළුවන් මිනිහෙක් හදන්න. අනුරාධපුරයේ කොල්ලෙක් හදලා තිනවා ඇප් එකක්. තෙල් ගහන පෝලිං වල ඉන්නේ නැතුව සිස්ටම් එකක් හරහා තෙල් ටික ගන්න. අදටත් පාලකයන්ට දැක්මක් නැහැ ඔහුට ඉඩක් දෙන්න. ඇයි? පාලන්ගේ ඔළුවේ එක නැහැ. ඒතර එහෙම පරපුරක් ඉන්නවා මේ රටේ. හැබැයි ඔවුන්ට දැනක් නැහැ. අපි විශ්වාස කරනවා ඉස්කෝලේ 9 වසරට එද්දී දරුවන්ට දෙන්න ඕනේ අවස්ථා දෙකක්. තවදුරටත් ඉගෙන ගන්නවද නැත්නම් වෘත්ති අධ්‍යාපනය. මෙන්න මේ වෘත්ති අධ්‍යාපනය කියන්නේ ලංකාවේ නැහැ. අපි වෘත්ති අධ්‍යාපනයට යන්න ඕනේ. මම අර කලින් කිව්වනේ සේවා ආර්ථිකයක්, කුෂි ආර්ථිකයක්, නිෂ්පාදන ආර්ථිකයක්. මෙන්න මේ තුනටම ගැළපෙන මිනිහව අපි හදන්නේ නැහැ. සේවා ආර්ථිකයට, නිෂ්පාදන ආර්ථිකයට, එහෙමත් නැත්නම් අපි කතා කරපු කර්මාන්ත ආර්ථිකයට, කුෂි ආර්ථිකයට ගැළපෙන අධ්‍යාපනය අපි ඉස්කෝලේ දෙන්නේ නැහැ. සංචාරක ශේෂ්ත්‍රයේ තියෙන ප්‍රදේශවලට යන්න සංචාරක ශේෂ්ත්‍රයෙන් අපිට ලොකු ආදායමක් ගේන්න පුළුවන්. ඔබ අදටත් විශ්වාස කරනවාද භාෂාවක් කතා කරන්න අපි රුසියානු සංචාරක වෙනවා, චීන සංචාරක වෙනවා, ජර්මන් සංචාරක වෙනවා, ප්‍රංශ සංචාරක වෙනවා, ඉන්දියාවේ සංචාරක වෙනවා, මේ ප්‍රධාන රටවල් පහක්. ඒ රටවලින් එන සංචාරකයන්ගේ මව් භාෂාව කතා කරන සංචාරක මග පෙන්වන්න කී දෙනෙක් අපි හදනවද? ඉස්කෝලේ උදේ 8ට පටන් අරගෙන හවස 2ට වහනවා. දෙකේ ඉඳන් පහුවෙන්ද උදේ වෙනකන් නිකන් වහලා දාලා තියෙන්නේ පන්ති කාමර ටික. වෘත්ති අධ්‍යාපනය. ඇයි අපිට දෙන්න බැරි? භාෂා ටිකක් උගන්වන්න බැරි ඇයි අපිට? කාර්මික පුහුණුව ඇයි අපිට පාසල් ඇතුලේ දෙන්න බැරි? අනිත් සියලුම ශේෂ්ඨවලට, කෘෂි ශේෂ්ත්‍රයට වේවා, කර්මාන්ත ශේෂ්ත්‍රයට වේවා, සංචාරක ශේෂ්ත්‍රයට වේවා, විදේශ රැකියාව සඳහා යන තරුණයන්ට වේවා, ඇයි අපිට මේ අධ්‍යාපන ඇතුලේ ඉඩක් නැත්තේ? ඔවුන් එළියෙන් ඒ දැනුම ගන්න, ඒ දැනුම් පද්ධතිය ඔවුන්ට ගන්න වෙලා තියෙන්නේ එළියෙන්. ඇයි ඒක අධ්‍යාපනයට එකතු කරන්නේ? අපි 9 වසරෙන් අපි බලාපොරොත්තු වෙනවා කොටස් දෙකකට කඩලා වෘත්ති අධ්‍යාපනයත් එක්ක එහෙම යන්න ඕන තරුණියට අපි අධ්‍යාපනය දෙන්නත්, අධ්‍යාපනය ඇතුලේ උපාධි සඳහා යන්න ඕන තරුණියන්ටත් දෙන්න. හැබැයි ඒ වගේම තමයි අපි හිතනවා මේ ලංකාවේ අධ්‍යාපනය ගන්න අපි කාලය ඉතාම වැඩි. අපි උපාධියක් අරන් ඉස්කෝලෙන් එළියට විශ්වවිද්‍යාලෙන් එළියට එන්නේ 25 26 27 වෙලා. ඊට පස්සේ කසාද බඳින්න ඕනේ, ගියක් දොරක් හදන්න ඕනේ, දරුමල් හදන්න ඕනේ. 30 35 වෙනකන් අපි මේ අරගලේ ඇතුලේ ඉන්නවා. යුරෝපේ රටවල් බහුතරයක මම අධ්‍යාපන රුසියාව ඇතුළු වයස අවුරුදු 22 23 වෙද්දී උපාධි අරගෙන පළවෙනි රැකියාව කළා. ඒ රැකියාවෙන් සල්ලි හම්බ කරලා ලංකාවේ වගේ රටට සංචාරය කරනවා. තරුණයෝ අම්මලාගේ සල්ලි වලින් නෙවෙයි, තමන් හම්බ කරපු සල්ලිනේ. අපේ තරුණයා කොතනද ඉන්නේ? මේ සියල්ලටම යන්නේ මේ අධ්‍යාපනයේ වැරදි ගමන් මග. ඒ වගේම තමයි අපි පුරුදු කරලා තියෙන්නේ තරුණයාට ඉගෙන ගන්න, උපාධිය ගන්න, රජයෙන් රස්සාවක් දෙනකම් බලන් ඉන්න. මේක වෙනස් කරන්නම අවශ්‍යයි. අපි මිනිස්සු හැමතිස්සෙම හිතන්නේ විභාගයක් සමත් වෙලා එතනින් එලියට යන යට වැඩපිළිලක් තියෙනවා. අසමත් වෙන අයට 8 වසරෙන් ඉස්කෝලෙන් හැලෙන ළමයින්ට මොනවද තියෙන්නේ? 8 වසරෙන් එලියට ගියාම තමයි එයා හිතන්නේ මන් දැන් මොකද්ද කරන්න කියලා. ඕලෙල් ෆේල් වුණාම තමයි හිතන්නේ මොකද්ද කරන්න කියලා. ඒලෙල් ෆේල් වුණාම තමයි හිතන්නේ මොකද්ද කරන්න කියලා. විශ්වවිද්‍යාලයෙන් එලියට ආවම තමයි හිතන්නේ මම මොකද්ද කරන්න කියලා. මෙන්න රට තියෙන තැන. මෙහෙම සමාජයක් අපිට පුළුවන් ද අර ලෝකයක් එක්ක ගෙනියන්න? බෑ. අපි දෙවන පරපුර උත්සාහ කරන්නේ මෙන්න මේ වෙනස කරන්න. මේ අධ්‍යාපන විතරයි අපි කතා කරේ. මේ වගේ ශේෂ්ඨ ගන්නාවක අපිට වෙනස් ගමන් මගක් තියෙනවා. අපි කතා කරන්න ඕනේ යාට බයින් එකවත්, මෙයාට බයින් එකවත්, ටොයියෝ ජෙප්පු බයියෝ කියලා ගහමරා ගන්න එක නෙවෙයි. මෙන්න මේ ප්‍රශ්න වලට විසඳුම් හොයන එක. මෙන්න මේ කාරණා එක්ක අපි කොහොමද මේ තාරුණ්‍ය මේ ලෝකය මේක ගැට ගහන්නේ අපි ලංකාව ලෝකයේත් එක්ක? මෙන්න අපේ ප්‍රශ්න. මේවට තමයි විසඳුම් අවශ්‍ය. මේවට විසඳුම් හොයන්නේ නැති තාක්කල් අපිට සිද්ධ වෙන්නේ පාලකයන්ට බැන බැන පෝලිං වල ඉන්න. මේ ප්‍රශ්නේ හැබැයි පාලකෝ නිර්මාණය කරපු ප්‍රශ්නයක්. පැහැදිලි විදු ඔන්න ඔතනින් අපේ ඉදිරියට යමු. දැන් අවසන් විනාඩි දෙකට අපි ඇවිල්ලා තියෙන නිසා පාලකුන් ප්‍රශ්න ගොඩක් නිර්මාණය කරලා තිනවා. ඒ සියල්ලෙන් අප සියල්ලන එකසේ දුක් විඳින්න ඉන්නවා ජනතාව හැටියට. මේකට විරුද්ධව දැන් ලබන සතිය තුළ පොදු ජනතාව පාරට බහින්න සලසුමක් තියෙනවා. දෙවන පරපුර එතනත් එක්ක ඉන්නවා. පැහැදිලිවම මේ තියෙන වැරදි දේශපාලන ගමට එරෙහිව
ජනතාවත් එක්ක අපි හැමදාම ඉන්නවා. කලිනුත් හිටියා, එදත් හිටියා, අදත් ඉන්නවා, හෙටත් ඉන්නවා. අනිවාර්යෙන්ම අපි මේ වැරදි සමාජ දේශපාලන ගමනට එරෙහිව පැනනගින සාධාරණ සෑම අරගලයක් එක්කම අපි ගැට ගැහිලා ඉන්නවා. අපිත් ඒකේ කොටසක්. හැබැයි අපි උත්සාහ කරන්නේ නැහැ මේක අපි කරේ කියලා කියන්න. හැබැයි අපි හිතනවා මේ මොහොතේ සහ ඉදිරියේදීත් අපි හැමදාම මේ පීඩාවට පත් වෙලා ඉන්න ජනතාවත් එක්ක ඉන්නවා. අපේ දේශපාලනේ තියෙන එතන ඔවුනුත් එක්ක අපි උත්සාහ කරනවා මේකට වඩා සාධනීය වූ විසඳුම් ගේන්න. සුති විදු අද දවසේදී අප සමග එක්ුණාට කැලඹ දේශපාලනයේ කතාව සුලිය අද දවසේදී නිමවට පත් කරන්නේ. අද දවසේදී අප සංවාදයට එක් කරගත්තේ දෙවන පරපුරේ නායකයෙ වගේම ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ දෙටු පුත් විදු විජේවීරව. අද ස්තුතිවන්ත වෙන ගමන් ඔබේ ගමනට අප ආශිර්වාද කරන ගමන් අද දවසේ කැලඹ දේශපාලනයේ කතාව සුලියෙන් සමගන්නවා. අපේ ලබන සතියේ මුණ ගැහෙමු. ලබන සතිය අප මුණ ගැහෙන විට පවතින දේශපාලන තත්ත්වය තුළ තවත් බොහෝ වෙනස්කම් සිදුවී තිබේවියයි අප විශ්වාස කරනවා. ඒ කාලානුරූපීව අපිට සංවාදයක් ලබන සතියේ ගොඩනගන්නට හැකියාව ලැබේ. ස්තුතියි අප සමග රැඳී සිටියාට. වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.